මම ඉස්සෙල්ලා ඇඳෙනීමක් කරන්නම්. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ෆ්ලෙක්ස්කොන් එකේ ටෙක්නිකල් ප්‍රොජෙක්ට් මැනේජර් සම්පත් සර්. ඒත් එක්කම අපේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස් තවටිකින් සම්බන්ධ වෙන්න ඉන්නවා. අපේ ටීම් එක අද ඔයාලට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතාම පොඩි කාලයක් ඇතුළත ඇත්තටම මේක සති දෙක තුනක් යන මේ වැඩක් තමයි අපි ඔයාලට ඉගෙන ගන්න යන කාලයක් යන වැඩ තමයි ඔයාලට පැහැදිලි කරන්න ලෑස්ති කරලා තියෙන්නේ මේ පැය කීපයක් ඇතුළත. ඉතින් අපි කලින් කරලා දෙනවා තමයි ඔයාලට ඔයාලගේ ලැප්ටොප් එක ලෑස්ති කරලා තියාගන්න. මේ ලැප්ටොප් එක හරහා අපිට ස්ක්‍රීන් ෂෙයා කරගෙන වැඩ කරගන්න පුළුවන් නම් මේකෙන් හොඳ මේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඇත්තරම මේ අපේ අරමුණ තියෙන්නේ වැඩි පිරිසකට අපේ මේ කෝඩින් නොලෙජ් දීලා ඇත්තරම අපිට මේ ඔපචුනිටිස් ඇවිල්ලා තියෙනවා මේ සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට මේ ඒකට කට්ටියම සම්බන්ධ කරගන්න අවශ්‍යතාවය තියෙනවා. අපි මේ වර්ක්ෂොප් එක නොමිලේ කරන්නේ. ඉතින් ඉස්සරහත් මේ වගේ තමයි වර්ක්ෂොප්ස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ බලාපොරොත්තු වෙනවා ඔයාලා හොඳ දැනුමක් ලබා ගනී කියලා මේ වර්ක්ෂොප් එක හරහා. ඒකේ වර්ක්ෂොප් එක ලීඩ් කරන්නේ සම්පත් සර්. සම්පත් සර්ට ආරාධනා කරනවා වැඩි පටන් ගන්න කියලා. මට මුලින්ම කියන්න ඔකට මාව ඇහෙනවද? හරියටම සංජය මාව ඇහෙනවද? හෙලෝ, මාව ඇහෙනවද? ප්‍රශ්න ඇහෙනවා. හරි, බොහොම ස්තුති. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අපි අද මේ ගොඩක් වැදගත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක අපි වෙබ් සහ මොබයිල් ඩිවලප්මන්ට් කියන එකේ බේසික් කන්සෙප්ට් එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දි පෙර දැනුමක් නැති අයට වුණත් මේ වැඩේට සම්බන්ධ වෙලා දිගටම කරගෙන යන්න පුළුවන්. අනිත් එක මම මුලින්ම ඕගොල්ලන්ට කියන්න ඕනේ, මේක ඕගොල්ලන්ට හොඳ ස්ටාර්ට් එකක් වෙයි. සොෆ්ට්වෙයාර් ඩිවලප්මන්ට් පැත්තෙන් මොනවාම හෝ ලැංග්වේජ් එකකින් දවසකදී ඕගොල්ලෝ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා නම් සමහර විට දැනට ඕගොල්ලෝ කරන රස්සාව වෙන මොනවා හරි දෙයකට සම්බන්ධ දෙයක් වෙනවා. මම මුලින්ම කියන්න ඕනේ ඔයගොල්ලන්ට, ඔයගොල්ලන් පුළුවන් තරම් දුරට ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එක ෂෙයා කරගෙන මේකට ප්‍රායෝගිකව සම්බන්ධ වෙන්න. එහෙම නැතුව මේකේ වීඩියෝ එක ගන්නවා කියලා හිතාගෙන පස්සේ බලනවා කියලා හිතාගෙන හිටියට මේක කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ සොෆ්ට්වෙයාර් ඩිවලප් කරනවා කියන එක ස්පෙෂලි හරිම ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. ඒක කාට හරි කෙනෙකුට වීඩියෝ එකක් බලලා ඉගෙන ගන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ට එන ප්‍රොබ්ලම් එක ඕගොල්ලන්ගේ මැෂින් එකට ඕගොල්ලෝ වැඩ කරන එන්වයරන්මන්ට් එකට ස්පෙસિෆික්යක් වෙන්න පුළුවන්. මගේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරස්ලා කීපයක් මේක ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ඕගොල්ලන්ට උදව් කරයි මොනවා හරි ගැටලුවක් ආවොත්. එතකොට ප්‍රශ්නයක් ආවොත් ඕගොල්ලෝ ගෲප් එකට දාන්න කැට් එකේ කිසිම ගැටලුවක් නැහැ. එතකොට ඒකට අපි කවුරු හරි කෙනෙක් අනිවාර්යයෙන් බලලා උත්තරයක් දෙන්නම්. ඒක කොමන් ප්‍රශ්නයක් නම් පොදුවේ හැමෝටම බලපාන එකක් නම් මම අනිවාර්යයෙන් මේකට මැදිහත් වෙලා හැමෝටම මේක දැනුම ලබා දෙන්නම්. ඔයාගේ මැෂින් එකේ විතරක් තියෙන එකක් නම් අපේ ගෲප් එකේ ඉන්න කවුරු හරි කෙනෙක්, ඕගොල්ලන්ගේ යාළුවෙක් හරි අපේ ඉන්න සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් ඒකට උත්තරයක් දෙයි. එතකොට මේකේ ප්‍රධාන අරමුණ, මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරගන්නම්. සංජය, මම ස්ක්‍රීන් ෂෙයා කරගන්නවා. ෆයිට් තියලා දෙන්න සබ්. ඔව්, මාගේ ස්ක්‍රීන් එකේ පේනව නේද ඔයගොල්ලන්ට? මම හිතනවා පේනවා ඇති කියලා. එතකොට මේක තාම ලෝඩ් වෙන ගමන්. ආ, රයිට්, ඕකේ. හයි, පේනවා සබ් සර්. සෙක්ෂන්ස් පහක් යටතේ මම මේක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේක අපි පටන් ගන්නෙ වෙබ් ඇප්ලිකේෂන් එකක් කොහොමද අපි හදාගන්නේ, ඒක කොහොමද හොස්ට් කරන්නේ කියන තැනට එනකන් මේන් එකක් විදියට ওই ටික තමයි කවර් කරන්නේ. ඊට පස්සේ අපි පොඩි මොබයිල් ඇප් එකක්, ඇත්තටම මේ Android හරි iOS හරි ඩිවලොප්මන්ට් වලට ස්පෙસિෆික් වෙන්නේ නැතුව දැනට තියෙන available service එකක් use කරගෙන අපි Android පොඩි ඇප්ලිකේෂන් එකක් හදාගෙන ඒක අපි කොහොමද මොබයිල් ෆෝන් එකට දාලා අපි බලන්නේ කියන තැනට එනකන් අපි ඕගොල්ලන්ගේ පොඩ පොඩ ස්ටෙප් බයි ස්ටෙප් අරන් යනවා. එතකොට මේකෙදි කලින් දැනුමක් තියෙන අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕන දේ තමයි සංජය සර් ෂෙයා කරලා තිබුණා, මම දැක්ක ගෲප් එකේ. අපි දන්නවා වෑම් කියන එකක් තියෙනවා. අපි වැඩ කරනකොට මෙන්න මෙතන මේ මට පේන්නේ පොඩි W වගේ icon එකක් එක තියෙන වෑම් සර්වර් එක. එතකොට මේ වෑම් සර්වර් එක කියන එක ඉන්ස්ටෝල් කරගන්න එක මැෂින් එකේ අත්‍යවශ්‍යයි. අපි මේක පටන් ගන්න පොඩි වෙලාවක් මම ඕගොල්ලන්ට දෙන්නම්.
දැනට වෑම් සර්වර් එක ඉන්ස්ටෝල් කරගෙන නැති අය ඔගොල්ලෝ කරුණාකරලා මම මෙන්න මේ තියෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා වෑම්ප් එක ඉන්ස්ටෝල් කරගන්න. මේක ඉන්ස්ටෝල් කරගන්නේ නැතුව ඉස්සරහට කරගෙන යන්න අමාරුයි. මම වෙලාව දෙන්නම් ඔයගොල්ලන්ට. ඒ දෙන එක්සර්සයිසස් තුනක් විතර වගේ මම ඔයගොල්ලන්ට කියන්නම්. ඒ ටික ඔයගොල්ලෝ හරියට කරන්න. කරලා ඒක අපිට එවන්න. ඇත්තටම අපේ බලාපොරොත්තුව දැනට අපේ තියෙන වේකන්සීස් වලට හොඳ ටීම් එකක් තෝරගන්න එක. ඔයගොල්ලෝ නිකම්ම නිකම්ම මේක ඉගෙනගෙන කාලෙකදී අමතක කරලා දැම්මොත් ඒක වැඩක් නැහැ. ඒක නිසා අපිට බලන්න ඕනේ මේකට ප්‍රැක්ටිකලි සහභාගී වෙන අය කවුද කියලා. මම මුලින්ම කිව්වා වගේ වීඩියෝ එකක් බලලා පස්සේ ඉගෙන ගන්න හිතුවට එහෙම වෙන්න එපා. ඕගොල්ලන් ප්‍රෝග්‍රෑමින් ගැන දැනුමක් නැති වුණාට කමක් නැහැ. මම මේ වෑම් සර්වර් එක ඉන්ස්ටෝල් කරගන්න තැන ඉඳලම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. මම මේකේ ලින්ක් එක chat එකට දාන්නම්. මෙතෙන්ට ගිහිල්ලා මේක ඉන්ස්ටෝල් කරගන්න විදිහත් මම කියලා දෙන්න. එතකොට මේ වෑම් සර්වර් එක ඉන්ස්ටෝල් කරගන්න එක තමයි මුලින්ම කරන්න තියෙන්නේ. ඒකට වීඩියෝ එකකුත් ඕගොල්ලන්ට ෂෙයා කරලා තියෙනවා. සමහර අයගේ මැෂින්ස් වල දැනටම වෑම් සර්වර් එක දාලා ඇති. එතකොට ඒගොල්ලෝ එකට වරි වෙන්න ඕනේ නැහැ. මම අර අලුත් අයට මේක එක්ස්පීරියන්ස් එකක් ගන්න මම කියන්නම් කොහොමද කරන්න කියලා. මම ওই chat එකට දාපු link එකේ ගිහිල්ලා මෙතනින් click කරාම මෙතනින් click කරාම ඔයාට මෙන්න මේ URL එක මේ web browser එක ගැහුවාම ඔයගොල්ලන්ට මේ වෑම් සර්වර් කියලා මෙන්න මෙහෙ website එකට එනවා. මෙතෙන්ට ආවම ඔයගොල්ලන්ට ගැටලුවක් එනවා. මේකෙන් තෝරගන්න option දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා 64 bit කියන එක, අනිත් එක 32 bit කියන එක. ඕගොල්ලන්ගේ machine එකේ දාලා තියෙන 64 bit OS එකක්ද 34 bit OS එකක්ද කියන ගැන පොඩි ගැටලුවක් ඇති ඕගොල්ලන්ට. මම මේක කියලා දෙන්නම් හොයාගන්නේ කොහොමද කියලා. මේක ඕගොල්ලන්ට මීට වඩා තැන්වලදී පාවිච්චි වෙයි DX diet කියලා message එකක් තියෙනවා. මම මේ message සුත් දාන්න chat එකේ. ඒක ගැහුවම මෙතනින් මෙන්න මේ වගේ පොඩි icon එකක් පේන්න ඕනේ අපිට. මම මේකත් ඕගොල්ලන්ට chat එකේ දාන්න. ඕගොල්ලන්ගේ machine එකේ තියෙන මොන version එකද කියලා බලාගන්න මේකෙන් අපිට පුළුවන්. මට තප්පරයක් දෙන්න මම ඒක chat එකට දානකම් මේකෙන් ඕගොල්ලන්ට තව දේවල් ඕගොල්ලන්ගේ machine එක ගැන දැනගන්න පුළුවන්. මම මේක ගැහුවම DX diet කියලා මට මෙහෙම පොඩි message box එකක් එන්න ඕනේ හරි විදියට. තප්පරයක් ඉන්න මම ඒක කරගෙන යන්න. මෙතනින් ඔයගොල්ලන්ට මැසේජ් එකක් සමහරලාට එයි. ඒක ආවේ නැහැ මට දැන්. ඒක ආවොතින් ඒක ඕකේ කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ ඔයගොල්ලගේ කම්පියුටරේ තියෙන සියලුම configurations බලා ගන්න පුළුවන්. DX diagram මේ තියෙන්නේ DirectX diagnosis tool කියලා තමයි ඔකට කියන්නේ. එතකොට මෙන්න මේකේ මේ operating system කියන එක යටතේ language එක 64 bit කියලා මගේ තියෙනවා. එතකොට මම නම් use කරන්න පොඩ පරණ version එකක් Windows 10 එක Windows 11 ඕගොල්ලන් ඇති. ඒකත් උඟ කියලා 64 bit ම තමයි එන්නේ. හැබැයි සමහර අයගේ machines වල 64 bit නෙවෙයි 32 bit ඇති. එහෙම 32 bit තියෙන අය 32 bit එක ගන්න. නමුත් මේ ගොඩක් අය ගැත්තේ 64 bit. ඊළඟට ඔයගොල්ලෝ මෙන්න මෙතනින් ගිහිල්ලා මේක click කරලා මෙහෙම form එකක් එනවා. මේ form එක ඇත්තටම fill කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ you can download directly කියලා තියෙන එකට ගිහිල්ලා මෙතනින් ඕගොල්ලන්ට මේක කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට මේක ඕගොල්ලන්ට පේනවා ඇති. මෙතනින් ටිකක් වෙලා ගියාම දැන් මේ link එකට ආවම මුකුත් කරන්න ඕනේ නැහැ ඕගොල්ලෝ. මේක ඩවුන්ලෝඩ් වෙනවා. මේ කැරක් කැරක් තියෙනවනේ මෙතන. එතකොට මෙහෙම මෙහෙම මේක පොඩ 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 ඩවුන්ලෝඩ් වෙලා මම ඕගොල්ලන්ට පෙන්නනම් ඒක සාමාන්‍යයෙන් ඩවුන්ලෝඩ් වෙන්නේ මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන folder එකට. දැන් මගේ එකෙත් ඩවුන්ලෝඩ් වෙමින් පවතිනවා දැන්. මෙන්න මේ වගේ unconfirm download කියලා වගේ එකක් ඇවිල්ලා තියෙයි ඔයගොල්ලන්ගේ එකෙත්. මෙතනින් මෙන්න මේ bar එක පොඩ පොඩ කොහොම ඉස්සරහට යනවා පේනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම download කරගන්න පුළුවන්. ඊට පස්සේ download මම මේක download කරන්න යන්නේ නැහැ දැනට. මේක download ඉවරලා වුණාට පස්සේ ඔයගොල්ලන්ට ඒක උඩ double click කරලා සාමාන්‍ය විදිහට install කරගෙන යන්න පුළුවන්. next next කියලා ගිහිල්ලා බලන්න පුළුවන්. අර ඒවල තියෙන video එකේ අපි තව විස්තර ටිකක් දීලා තියෙනවා. කොහොම හරි හැමෝම try කරන්න. මේ පොඩි වෙලාවෙදී වෑම්ප් එක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ මම ඕගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් වෙනකන් චුට්ටක් කියලා දෙන්න. වෑම්ප් එක කියන්නේ මොකක්ද? ඒක වැඩ කරන්නේ කොහොමද? ඒකේ අපිට එන්න පුළුවන් මොන වගේ ප්‍රොබ්ලම්ස් තියෙන ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් කතා කරමු එතන. හරි. එතකොට මම දැන් ඕක ඩවුන්ලෝඩ් වෙනවා කියලා මම හිතන ඕගොල්ලෝ හැමෝගෙම දාගෙන මමත් එක්ක වැඩ කරනකොට දැන් මෙතන ඉන්න හැමෝම මේ මට මේ chat එකේ මම මොනවා හරි ප්‍රශ්නයක් අහුවාම උත්තර දෙන්න. කවුරු හරි කෙනෙක් හොඳ අපි එඩිටර් කෙනෙක් ඉන්නවා නම් එයා මයික් එක ඔන් කරලා කතා කරන්න කමක් නැහැ. ගෙවල් වල කතා කරනවා. අපිට තේරෙනවා සමහරකට සද්ද වැඩි වුණාට ඒව ගැන ප්‍රශ්න තියාගන්න එපා. ඕගොල්ලෝ කතා කරන්න. කතා කරන්න ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න. ඒ දෙක ගොඩක් වැදගත්. එහෙම ෂෙයා කරගන්න කෙනෙකුට මේ කතාව බොහොම පැහැදිලිවම කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. මම එතකොට මම විස්තර කරන්නම් අද කරන්න යන්නේ මොකද්ද කියලා. මම ඔයගොල්ලන්ට පොඩි ටයිම් එකක් දෙන්නම්. ඔක ඩවුන්ලෝඩ් වෙන්න පොඩ්ඩක් වෙලා යනවා. සමහර අය ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ යති. එතකොට අද කරන්න බලාපොරොත්තු වෙන්නේ මම මුලින්ම මම බැලුවා ඔයගොල්ලන්ට මේ මට හම්බෙලා තියෙන සමහර ළමයි අරගෙන බැලුවාම
මට එක්කෙනෙක් හම්බුණා, එයාට හොඳට ඉංග්‍රීසි පුළුවන්. හැබැයි ඒ වුණාට එයාට ඩිවලොප්මන්ට් බෑ. මම ටිකක් බැලුවම ගිහිල්ලා මොකද්ද මේකට හේතුව කියලා, එයාගේ කොච්චර ඉංග්‍රීසි පුළුවන් වුණත් එයා කීවර්ඩ් යූස් කරන විදිහේ වැරද්දක් තියෙනවා. එතකොට අපි මුලින්ම කොහොමද අපි සර්ච් කරන්න හරි කීවර්ඩ් සෝරගන්නේ කියන එක චුට්ටක් බලමු. ඒ වගේම මට තව කෙනෙක් හම්බුණා, මට ඒ කාලෙකට කලින් හම්බෙච්ච කෙනෙක්, දැන් හොඳ ඩිවලොපර් කෙනෙක්, හොඳ කම්පැනි එකක වැඩ කරනවා. එයාට ඉංග්‍රීසි බෑ හොඳට. හැබැයි එයාට ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. හැබැයි එයාට පොඩි ස්ටාර්ට් එකක් කරන් දුන්නාම එයා ගොඩාක් ලොකු ගමනක් ගියා. පොඩි කාලෙකදී ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එයා කරපු ටෙක්නික්ස් වල මොන වගේ වැදගත්කම්ද තියෙන්නේ කියන එකත් අපි පොඩ්ඩක් කතා කරමු. එතකොට මම මුලින්ම ඕගොල්ලන්ට සර්ච් කරන්න කොහොමද කියන කේන්දර පොඩ්ඩක් පටන් අරගෙන කතා කරගෙන යන්නම්. එතකොට ඕගොල්ලන්ගේ අරකට ඩවුන්ලෝඩ් කරාට පස්සේ මම එතනින් එහාට මේ හිතාගෙන ඉන්නේ පොඩි සරල වෙබ් ඇප්ලිකේෂන් එකක් හදාගන්න. වෙබ් ඇප්ලිකේෂන් එකක් කියලා කියන්නේ අපි උදාහරණයක් විදිහට හිතමුකෝ, අපි එම්ප්ලොයිස්ලගේ විස්තර ටිකක් අපි ඩේටාබේස් එකට දාගන්න ඕනේ. අපිට එතකොට ඕන වෙලාවකදී ඒක හොයාගන්න පුළුවන්. ඒක ඩේටාබේස් එකනේ තියෙන්නේ. එතකොට මට මේ පැය 3ක් වගේ ටයිම් එකක් තමයි තියෙන්නේ. මේ වෙලාවේදී මම ඒක දාලා කොහොමද අපි ඩේටාබේස් එකට ඩේටා සේව් කරන්න කියලා දෙන්නම්. එතකොට මම ඩේටාබේස් එකක් කියලා කිව්වහම ඕගොල්ලෝ දැනටම දන්න ඕනේ ඩේටාබේස් එකක් කියන්නේ අපිට ඩේටා ගොඩක්, අපේ නාම, ගම, විස්තර, වයස, ඔය ඕන දෙයක් ස්ටෝ කරලා තියාගන්න පුළුවන් ඩේටාබේස් එක. ඇත්තට වයස කියන එක අපි ස්ටෝ කරගන්නේ නැහැ. අපි ඩේට් ඔෆ් බර්ත් එකෙන් අද දවසට වයස අපිට ගණන් හදලා ගන්න පුළුවන් නේ. ඒ වුණාට අපිට තියාගන්න ඕනේ විස්තර ඔක්කොම අපිට ඩේටාබේස් එක තියාගන්න පුළුවන්. එතකොට මම ඩේටාබේස් එකක් හදන්නේ කොහොමද? ඒකේ සර්ච් කරලා ගන්නෙ කොහොමද? ඒකට ඩේට එකක් අපි ඉන්සර්ට් කරන්නේ කොහොමද? අප්ඩේට් කරන්නේ කොහොමද? ඩිලීට් කරන්නේ කොහොමද කියලා MySQL කියලා ඩේටාබේස් එක තමයි අපි වැඩ කරන්න යන්නේ. ඊට අමතරව Oracle, MS SQL ඔහොම කියලා තියෙනවා. ඒකට MySQL ඩේටාබේස් එක වැඩ කරන විදිහත් මම කියලා දෙන්නම්. ඊට අමතරව මේ පොඩ්ඩක් මම ඔයගොල්ලන්ට මේ HTML පැත්ත ටච් කරන්නම්. එතකොට ඔයගොල්ලන්ට තනියම හොයාගෙන ගිහිල්ලා පින්තූර දාන්න, ඕක එඩිට් කරන්න, ඒ වගේ එක එක ලස්සන කරන්න, ඒ වගේ දේවල් දාන්න පුළුවන්. අපි ඔය CSS කියලා කියන එකට Cascading Style Sheet. ස්ටයිල් එකක් කියලා කියන්නේ ලස්සන කරනවා කියන එකනේ. ඔන්න ඔය වගේ දේවල් ටිකක් අපිට කතා කරන්න පුළුවන්. ඊට අමතරව අපි JavaScript ගැනත් පොඩි බේසික් දේවල් ටිකක් ටච් කරමු. JavaScript වලින් තමයි අපි කරන action එහෙම handle කරන්නේ අපි. එතකොට මම ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහුවා. තින් ඔයගොල්ලෝ මට ඒකට chat එකේ උත්තරයක් දාන්න. ඊට පස්සේ අපි යමු කෙලිම PHP වලට. මේක ටිකක් important area එකක්. ඔයගොල්ලෝ PHP කරලා තියෙන අයත් ඇති, නැති අයත් ඇති. හැබැයි හැමෝම බලන්න මම මේකෙදි basic operations ටික cover කරන්නම් ඔයගොල්ලන්ට සරලවම. ඊළඟට අපි database එකට connection string එකක් හදාගෙන database එකට data දාන තැනට ගමන් මම ඔයගොල්ලෝ අරන් එන්නම්. ඊට පස්සේ වෙලාව තියෙන එක අනුව මම ඔයගොල්ලන්ට පොඩි simple පොඩි game එකක් වගේ එකක් හදන හැටි කියලා දීලා ඒක මම දාන්නම්. අපි පොඩි ඒවට කියනවා මේ ඇප් එකක් කියලා. එතකොට අපි Android ෆෝන් එකකට ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියන තැනට ගියාම මම බලාපොරොත්තු වෙනවා කරන්න. ඒක නිසා මේකට පැය 3ක් මට ටයිම් තියෙනවා. හැබැයි අපි වෙලාව නාස්ති කරන්න නැතුව මම ප්‍රශ්නයක් ඇහුවාම ඕගොල්ලෝ ඒ ප්‍රශ්නෙට හරියට උත්තර දීලා ටක් 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 ගාලා අපි ඉස්සරහට කරගෙන යමු. දැනට වෑම්ප් එක ඉන්ස්ටෝල් වෙන අය, ඩවුන්ලෝඩ් වෙමින් පවතින අය සහ තව ටයිම් එක ඕනේ අය ඉන්නවනම් මට chat එකේ පොඩි message එකක් දාන්නකෝ. ඕගොල්ලන්ගේ වෑම්ප් එක රන් වෙන්නේ නැහැ, මොන හරි ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්නම් කාගේ හරි වෑම්ප් එක දාගෙන නම් තියෙන්නේ අපේ එක හරි කියලා මට chat එකේ message එකක් දාන්න. මම ඒ අනුව තීරණය කරන්න කොච්චර කල් අපි වෙලාව ගන්නවද වෑම්ප් එක install කරගන්න කියන එකට. ඕගලන්ට වෑම්ප් එක දාගන්න පුළුවන් වුණාද? තව වෙලාව ඕනේද? කොහොමද ඕගලන්ගේ කතාව කියන්නේ? ඔකේ, සමහරුන්ට 106ක් තමයි තව ඩවුන්ලෝඩ් තියෙන්නේ. අපි ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක කලින් එවුව එක නිසා ගොඩක් වෙලා ඉන්න බෑ. හැබැයි ඕගොල්ලෝ කොහොම හරි වෑම්ප් එක දාගන්න. ඔකට මම ඉස්සරහට කරන ඒ වයිදි හරි ඕගලන්ට කනෙක්ට් වෙන්න පුළුවන් එක තැනකට. හැබැයි මට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සමහර අය මේක දාගනිපුවා ඉන්න පුළුවන් මෙතන. ඒ වරට කවුරුත් chat එකේවත් මට මේ response එකක් නැහැ. එහෙම වුණොත් වෙන්නේ ඕගොල්ලන්ටම තමයි පාඩුවක් වෙන්නේ. මොකද මට මේක interactive නැත්නම් workshop එකක් විදිහට කරගෙන යන්න බෑ. මේකෙන් විභාගෙට ප්‍රශ්න අහන්නේ නැහැ. අපිට අවශ්‍යතාවය තියෙන්නේ හොඳට කතා කරලා මේකට සහභාගී වෙන අයගෙන් අඩුම ගානේ 5 දෙනෙක්ගේ team එකක් අපිට හදන්න ඕනාවක් තියෙනවා. ඒක නිසා තමයි මේක තියෙන්නේ. හැබැයි කතා කරන්නේ නැති අය කියනවත් හිතන්නේ ඕගොල්ලන්ට අපේ team එකට සම්බන්ධ පුළුවන් වෙයි කියලා. ඕගොල්ලන්ට කතා කරලා ප්‍රශ්න අහලා අපිත් එක්ක සම්බන්ධ වුණොත් විතරයි ඉස්සරහට යන්න පුළුවන්.
මම දීපු ලින්ක් එකට ගිහිල්ලා ඒක ක්ලික් කරන්න. මම ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දුන්නනේ මෙතනින්. එහෙම නැත්නම් ඔගොල්ලෝ මේ මේ මේව බය වෙන්න එපා. චුට්ටක් මෙතනින් මෙහෙම Google එකට ගිහිල්ලා සර්ච් කරලා බලන්න ඕගොල්ලෝ. දැන් එතකොට ඔයගොල්ලෝ දන්නනේ වෑම් කියලා සර්වර් එකක් නේ අපි දාගන්න හදන්නේ. එතකොට වෑම් සර්වර් කියලා මෙතෙන්ට ගැහුවාම ඒක එනවා කරගන්න. එතකොට මෙතනින් අපිට මේ වෑම් සර්වර් කියන වෙබ්සයිට් එකට කොහොම Google එකේ ගහලා යන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් එනවා මෙතන. එතකොට ඒකේ තැන් දෙකක් තියෙනවා. මම මේක ආපුසරයක් රිපීට් කරන්න බෑ. මට පරක් වෙලා ආපු අයට කරන්න දෙයක් නැහැ. සාමාන්යයෙන් අපි ඕනම දෙයකට යනකොට වෙලාවට යන්න පුරුදු වෙන්න ඕනේ. එක්කෙනෙක්ට පරක් වුණොත් හැමෝටම ඒක බලපානවා. ඒක නිසා මට එතනින් ලොකුවට දෝ කරන්න බෑ. මට කියන්න පුළුවන් මෙන්න මෙතන RAM server 64 bit ද 32 bit ද කියලා ඕගොල්ලන්ගේ machine එකේ තියෙන එක ඕගොල්ලෝ හොයාගන්න. මම ඒක හොයාගන්න විදියත් ඕගොල්ලන්ට කිව්වා. එතකොට අපි ඕනම computer එකක් අලුතෙන් ගන්න ගියාම උනත් අපි මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මේ විදියට අපිට DX DAG කියලා command එකක් තියෙන මේක මේක ගොඩක් අය දන්න එකක්. එතකොට අපි computer configuration බලාගන්න මේ වගේ command එකක් ගහලා එතකොට මෙන්න මේ DX DAG කියලා ගැහුවම මෙතන ඉඳගෙන මම ඒකත් ඔන්න chat එකට දාන්න. මේක ඕගොල්ලන්ට ඕන මේ computer එකක් ගන්නකොට අපි දන්නේ නැහැ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඒ වගේ දෙයක් වුණත් බලාගන්න පුළුවන් මෙතනින්. මෙන්න මෙහෙම DX DAG කියලා මේ chat window එක තුන type කරාම ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් ඕගොල්ලන්ගේ computer එකේ මොන වගේ මේ configuration එකක්ද තියෙන්නේ කියලා. මම ඒකත් මෙතන chat එකේම දාන්න DX DAG. එතකොට ඒ අනුව ඔයගොල්ලෝ තීරණය කරන්න ඔයගොල්ලෝ download කරගන්නේ මොනව මොකද්ද කියලා. පොඩි වෙලාවක් යනවා මගේ machine එකේ එක එන්න. එතනින් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් OS එක මොකද්ද කියලා. අදිසිය හරි ඔයගොල්ලන්ට ඒක ඇවිල්ලා නැත්නම් චුට්ටක් බලන්න මෙහෙම පොඩ්ඩක් close කරලා බැලුවහම මෙන්න මේ වගේ window එකක යටින් වගේ ඇවිල්ලා තියෙනවා. එතකොට මේකේ වාගේ සියලුම විස්තර තියෙනවා. RAM එක කොච්චර දැන් මගේ 16 GB තියෙනවා. එතකොට මේකේ අනිත් සියලුම විස්තර මේ තව මේ ටැබ් වලට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මෙතනින් තමයි බලාගන්නේ. මේකේ 64 bit කියලා තියෙන operating system එක කියන යටතේ. ඒ කනුව ඕගොල්ලෝ තීරණය කරන්න මෙතනින් මොකද්ද ඕගොල්ලෝ download කරන්න කියලා. මෙතෙන්ට මෙහෙම ඇවිල්ලා මගේ 64 bit තියෙන. එතකොට මේ you can download it directly කියලා link එකක් තියෙනවා. ඒක click කරා නම් ඕගොල්ලන්ට ඕක download වෙයි. ඕක තමයි පළවෙනි ස්ටෙප් එක. මේක සම්පූර්ණම වීඩියෝ එකක් ඕගොල්ලන්ට ෂෙයා කරලා තියෙනවා. මේකට එන්න කලින් ඒක ඩවුන්ලෝඩ් කරගනිපු කට්ටිය ඉන්නවනම් මට චුට්ටක් කියන්න ඕගොල්ලන්ගේ මැෂින් එකේ ඒක හරි කියලා. අපිට ඔක්කොමල මේක දැන් ඩවුන්ලෝඩ් කරන්න ගියොතින් අපිට මේක වෙලාව නාස්ති කරන්න බැහැ අපිට. හැබැයි මෙතනින් සැලකිය යුතු ප්‍රමාණයක් මේක ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවනම් අපිට ඉස්සරහට ඉතුරු වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඕක තමයි කතන්දරේ. මං හිතන්නේ මම විස්තර කරා. කවුරු හරි කෙනෙක් මගෙන් චැට් එකේ අහලා තිබුණා ආපු සරයක් පොඩ්ඩක් කියන්න කියලා ඒක. ඒක පැහැදිලිද? මෙතනකම් පැහැදිලිද? ඕගොල්ලන්ගේ මැෂින් එකට ඕක ඩවුන්ලෝඩ් වුණාද? කොහොමද දැනට ඔයගොල්ලන්ගේ මැෂින් එකේ RAM එක වැඩ කරනවද? RAM කියලා කියන්නේ සර්වර්ස් දෙකක් තමයි අතර RAM එක ඇතුළේ තියෙන්නේ. මෙන්න මේ වගේ පොඩි icon එකක් එනවා RAM එක රන් වුණාට පස්සේ. එතකොට මේකේ අපිට දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි Apache කියලා සර්වර් එකක් රන් වෙනවා. දැන් අපි වෙබ්සයිට් එකක වැඩ කරනවා නම් අපි දැනගන්න ඕනේ අපි හැම වෙලෙම කොහේ හරි hosting provider කෙනෙක් අපිට දීලා තියෙන සර්වර් එක තමයි අපි වැඩ කරන්නේ. එතකොට මේ සර්වර් එක හැම වෙලෙම බල බල ඉන්නවා. ලෝකෙ මිනිස්සු දාස් ගානක් ඔකට කනෙක්ට් වෙන්න පුළුවන් ওই වෙබ්සයිට් එකට. එතකොට කවුරු හරි මොනවා හරි රික්වෙස්ට් එකක් ආවද කියලා සර්වර් එක බල බල ඉන්නවා. අන්න ඒ වගේ සර්වර් එකක් තමයි Apache කියන්නේ. Apache එක උඩ තමයි PHP කියන එක රන් වෙන්නේ. අපි දැන් PHP වලින් කෝඩින් මොනවා හරි කරනවා නම් අපිට WAM සර්වර් එක රන් වෙන්න ඕනේ. WAM කියලා කියන්නේ Apache කියන එකයි MySQL කියන එකයි PHP කියන එකේ තුනේම එකතුව. V අකුරු W අකුරු කියන්නේ Windows කියන එක. එතකොට මෙන්න මේ WAM සර්වර් එක රන් වෙනවා නම් මෙතන මෙන්න මේ වගේ එන්න ඕනේ. වැරදි හරි කාගේ හරි මෙතන මෙහෙම මේ විදියට නැත්නම් මේක සාමාන්‍යයෙන් ඕෆ්ලයින් නම් තියෙන්නේ හුඟක් වෙලාවට මෙතන මේක පෙන්වන්නේ නැහැ. මේ කොළ පාටින් පෙන්වන්නේ නැහැ මේක. ඒ වගේ වෙලාවකදී ඔයගොල්ලෝ මෙතන රන් එකට ගිහිල්ලා WAM කියලා ගැහුවහම මෙතනින් යාහනවා start WAM server කියලා. එතකොට මෙතනින් මෙහෙම start කරාම මේ පාටට කොළ පාටින් මේක display වෙන්න ඕන. එහෙම display වුණොත් විතරයි අපිට මේ PHP files වල වැඩ කරන්න පුළුවන්. හරි දැන් මට කියන්නකො මෙතන ඉන්න හැමෝම චුට්ටක් ඕගොල්ලෝ කියන්න මට ඕගොල්ලන්ගේ machine එකට RAM install කරගන්න පුළුවන් වුණාද? connection පොඩ්ඩක් අවුලක් තියෙනවා සර්. මේ තාම download වෙන ගමන් තියෙන්නේ. අපි බලමුකෝ ගොඩක් අයට install කරගන්න පුළුවන් වුණොත් මට ඉස්සරහට යන්න වෙනවා. මොකද හේතුව මේක මම කලින් අර මේ group එකේ දැම්ම වීඩියෝ එකකුත් එක්ක install කරගන්න කියලා.
මොකද කොච්චර වෙලා වගේ යයිද වාගේ ඔක ඉන්ස්ටෝල් වෙන්න? පොඩි වෙලාවක් නම් අපිට ඉන්න පුළුවන්. නැත්නම් අපිට අනිත් ඒවා ටික කරගන්න වෙලා මදි වෙනවා. එහෙම මදි වුණොත් මොබයිල් ඇප්ලිකේෂන් එක අපිට අද කරගන්න බැරි වෙනවා. දැනට 74ක් ආරයිට් විතර රයිට්. අපිට ඩවුන්ලෝඩ් හම්බ කරා. වෙලාවක් ඉන්න වාගේ ඉතුරු ටිකක් තියයි. එහෙම වුණොත් වාගේ ඕක ඩවුන්ලෝඩ් කරලා පස්සේ ස්ක්රීන් එක වාගේ ෂෙයා කරගෙන අපි ඕක ඉන්ස්ටෝල් කරන හැටි අනිත් අයටත් පේන්න කරමු. මගේ එකේ මම ඔල්රෙඩි දාලා තියෙන හින්දා මට ඒක ඉන්ස්ටෝල් කරන්න බැරි වෙයි ආපහු. එතකොට අපි ස්ක්රීන් එක ෂෙයා කරගෙන බලමු. එතකොට අපි දන්නවනේ දැන් ඒවා පටන් ගත්තේ ඩවුන්ලෝඩ් කරන්න. එතකොට අපි අනිත් අයටත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒගොල්ලන්ටත් අහන්න කියමු. ඔයා ඩවුන්ලෝඩ් කරලා ඉවර වුණාම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. එතකොට මම කියලා දෙන්නම් පොඩ පොඩ කොහොමද ඉස්සරහට ඒක දාගෙන යන්නේ කියලා. සර් මට ස්පීඩ් කනෙක්ෂන් එකක් නෑ සර්, ඒක නිසා මේ අමාරුවේ ෂෙයා කරන්න. නෑ ෂෙයා කරනකොට එච්චර ගොඩක් කනෙක්ෂන් එක යන එකක් නැහැ වාගේ. අපි බලමු ෂෙයා කරලා බැරුණොත් අපි කැන්සල් කරලා සර් බලමු. සර් මගේ ලැප් එකේ මේ කනෙක්ෂන් කනෙක්ට් කරලා නෑ. සාමාන්‍ය වයිෆයි මම ෆෝන් එකෙන් මේ ඩවුන්ලෝඩ් කරන්න. ආහා රයිට් රයිට්. ඔගොල්ලන්ගේ ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මේක ඔගොල්ලන්ට බෙනිෆිට් එකක් වෙනවා. ඒක ගැන කිසිම ඩවුට් එකක් නැහැ. ඒකට ඉතින් මට සුදුමත් දෙන්න අමාරුයි. ෂෙයා කරගන්න පුළුවන් කෙනෙක් ෂෙයා කරගන්න. මට චුට්ටක් චැට් එකේ අනිත් අය කතා කරොත් ඉස්සරහට යන්න පුළුවන්. මම එක එක්කෙනෙක් නම් කියලා කතා කරන්නේ නැහැ. මට කියන්නකෝ මේක ඉන්ස්ටෝල් කරගෙන දැන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගනිපු කවුරු හරි කෙනෙක් ඉන්නව නම් මට චුට්ටක් කියන්නකෝ. මට ඉස්සරහට කරගෙන යන්න. එතකොට මම පොඩි ටයිම් එකක් දෙන්නම්. ඒ ගැටලුවක් නැහැ. ඔගොල්ලෝ හැමෝම මට මෙතන මෙසේජ් එකක් දාන්න. ඔගොල්ලන්ගේ තව ටයිම් එක ඕනේද? මේක ඉන්ස්ටෝල් වෙමින් පවතිනවද? දැන් ඒ කිව්වාගේ 70%ක් ඉවරලා තියෙනවා නම් අපිට තව ටික වෙලාවක් බලන් ඉන්න එකේ ප්‍රශ්නයක් නැහැ. මොකද එතකොට තව එක්කෙනෙක් හරි වැඩි වෙනවනේ. එහෙම මට කතා කරොත් තමයි මේ සෙෂන් එක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මට මෙතන නම කියලා කතා කරලා අහන්න පුළුවන්. නමුත් මේක ගොඩක් වැදගත් ඔයගොල්ලන්ගේ සහභාගිත්වය. එහෙම නැතුව දැන් දැන් තමයි ජොයින් වුනේ. ආරයි. ඔයා කාගෙන් හරි චුට්ටක් අහගන්න වෙයි මේ යාළුවෙක්ගෙන් හරි කොහොමද කරගන්නේ කියලා. මට රිපීට් කරන්න අමාරුයි ඒක. මට දැනගන්න ඕනේ වෑම්ප් එක ඉන්ස්ටෝල් වුණාද මැෂින්ස් වල කියලා. මොකක්ද නැහැ. ඔයා මෙහෙම කරන්න, අර වීඩියෝ එකක් එවලා තිබුණේ ගෲප් එකේ ෂෙයා කරානේ, ඒක දිහා බලාගෙන වෑම්ප් එක ඉන්ස්ටෝල් කරගන්න. අපිට වෑම්ප් එක ඉන්ස්ටෝල් කරගන්න නැතුව ඉස්සරහට යන්න අමාරුයිනේ. මේක වර්ක්ෂොප් එකක්. ඒක නිසා ඔයා ටග් ගාලා එකෙන් බලලා ඩවුන්ලෝඩ් කරගන්න වෑම්ප් එක. මේ තියෙන මේ වෙබ්සයිට් එකේ තියෙනවා. මම මේක ගෲප් එකට දැම්ම මැසේජ් එකක්. දැන් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න වෑම්ප් එක. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. මම මෙතනින් ආපු සරයක් කියවන්න. ඔයා දැන් ජොයින් වුණ කෙනෙක් නිසා එක්කෙනෙක්ගෙන් දෙන්නකින් අහලා බලමුකෝ. උපේක්ෂ රණවක, ඔයාගේ කොහොමද වෑම්ප් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් වුණාද? ඩවුන්ලෝඩ් වෙන ගමන්ද තියෙන්නේ උපේක්ෂ? හැබැයි කතා කරන්නේ නැත්නම් මට මේ වර්ක්ෂොප් එක කරන්න හරි අමාරුයි. අපි කතා කරමු සිංහලෙන් කතා කරන්න ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කතා කරනවා නම් තමයි අප්සෙට් එක තියෙන්නේ. උපේක්ෂ රණවක, ඔයාගේ කොහොමද වෑම්ප් එක ඉන්ස්ටෝල් වුණාද? නැත්නම් මගෙන් උදව්වක් ඕනේද? මැෂින් එක ෂෙයා කරගන්න පුළුවන්ද? මම චැට් එකේ දාන්න කිව්වා. එතකොට මට අයිඩියා එකක් ගන්න පුළුවන් හින්දා චැට් එකේ කවුරුවත් කතා කරන්නේ නැහැ. අන්මියුට් කරලා කතා කරන්න උපේක්ෂ. දැන් ජොයින් වුණේ මම. ආරයිට්. එතකොට ඔයාට අර වීඩියෝ එකක් එවලා ඇති. එකෙන් බලාගෙන වෑම්ප් එක ඉන්ස්ටෝල් කරගන්න. නැත්නම් අපේ සෙෂන් එක ඉස්සරහට කරගෙන යන්න අමාරු වෙනවා. මම දැන් කරපු ටික ආපහු රිපීට් හරි කරන්න සර්. අමාරුයි. ඔයා චුට්ටක් ඒක බලලා ටග් ගාලා දාගන්න. ඒක පොඩි වෙලාවක් තියෙනවනේ. රයිට්. අපි තව කෙනෙක්ගෙන් හා අහලා හරි බලමු. සර්. ඕකේ.
පුබුදු චාමර කොහොමද වාට වෑම්ප් එක ඉන්ස්ටෝල් කරගත්තද? අපි කතා කරමු මේක නැත්තම් යන්න අමාරුයි. ඕකේ වෙරි ගුඩ් රයිට්. කමන්න එක්සෑම්ප් එක වෙන කමන්න නැහැ, වෑම්ප් එක උඩත් කමන්න නැහැ. මොන හරි එකක් ඕගොල්ලෝ දාගෙන තියාගන්න මැෂින් එකේ. හරියට මේක මේ වගේ මොන හරි රනින් තත්ත්වයට සර්වර් එක එන්න ඕනේ. එහෙම කාගේ හරි තාම ඇවිල්ලා නැත්නම් ඕගොල්ලෝ මෙතෙන්ට ගිහිල්ලා වෑම්ප් හරි එක්සෑම්ප් හරි කියලා ගැහුවාම මෙතනින් එනවා ස්ටාර්ට් ස්ටාර්ට් වෑම්ප් සර්වර් කියලා. ඊට පස්සේ තමයි අපිට මේක වැඩ කරන්න පුළුවන්. හරි, මම ඉස්සරහට යන්නද? තව ටයිම් ඕනේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ටක් ගාලා මට චැට් එකේ දාන්නකෝ. තව විනාඩි 5ක් 10ක් වගේ නම් තියෙන්නේ, මට පොඩ්ඩක් බලන්න පුළුවන්. හැබැයි දැන් ජොයින් වෙච්ච අයට කරන්න දෙයක් නැහැ. ඉතින් ඇත්තටම මේ අපේ සෙෂන් එක විනාඩි 30ක් දැන් ගිහිල්ලානේ. හරි, ඒ කියන්නේ චැට් එකේ කවුරුත් මෙසේජ් එකක් දාලා නැහැ. තාම ඩවුන්ලෝඩ් වෙන එක්කෙනෙක්ගේ. තව කොච්චර වෙලා තියෙනද පුතා වගේ ඩවුන්ලෝඩ් වෙන්න? ඉඳුනි ඉනුරි ඉනුරි, අපි තා චුට්ට වෙලා බලමු. එහෙම නොත් පොඩි වෙලාවක් ගමු අපි තව. එතකන් සර් භාගයක් වගේ පැය භාගයක් නම් ඉන්න අමාරු ඉදුව. මොකද මේ එක වාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ නිසා තමයි එච්චර වෙලා යන්නේ. කමන්නෑ, ඔයා බලන්නකෝ කොහොම හරි ඩවුන්ලෝඩ් කරගන්න. මං එතකන් ඕගලන්ට පොඩි දේවල් ටිකක් වැදගත් වෙනවා කියලා හිතන දේවල් ටිකක් කෙලින්ම මේකට සම්බන්ධ නැතුණත් මං කියන්නම්. අපි මෙහෙම දෙයක් කරමු. දැන් මේකේ මම මෙතනින් මෙහෙම දෙයක් ඕගොල්ලන්ට කියන්නම්. ඕගොල්ලෝ අහලා තියෙනවද චැට් GPT කියලා එකක්? චැට් එකේ හරි කතා කරන්න. මෙතන ඉන්න අය කතා කරන්නේ නැති වුණොත් අපරාධ. මේ ඕගොල්ලන්ට මේ සෙෂන් එකෙන් වැඩක් නැති වෙන ඕගොල්ලන්ට වෙලාව යන එක විතරයි වෙන්නේ. මම එතකන් මේ වෙලාව අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන දෙයකට ඕගොල්ලෝ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා චැට් GPT කියලා ගැහුවම මේක ප්‍රැක්ටිකල් සෙෂන් එකක්. චැට් GPT කියලා ගැහුවම මීට කලින් පාවිච්චි කළ නැත්නම් ඕගොල්ලන්ට අහයි ඊමේල් ඇඩ්‍රස් එක වගේ දෙයක් අහයි. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ එකක් එනවා. මම මේ හදන්නේ. හරි, වෙරි ගුඩ්. සමහරු කියනවා කතා කරනවා. ඕකේ වෙරි ගුඩ්. හැමෝම මට මෙතන ඉන්නේ 40ක් ඉන්නවනම් 40ම චැට් එකේ එකපාරට මෙසේජ් එකක් දැම්මොත් මට පුළුවන් මේ කතාව සරලව කරගෙන යන්න. ඕගොල්ලන්ට මගේ ස්ක්‍රීන් එකේ පේනවනේ. එතකොට මේ චැට් GPT එකෙන් අහන එකයි Google එකෙන් අහන එක අතර වෙනසක් තියෙනවද? කවුරු හරි දන්නවද කොහොමද මේ දෙක වෙනස් වෙන්නේ? මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් බැරි හින්ද තමයි ගොඩක් අයට ප්‍රෝග්‍රෑමින් වර්ධින තැන් තියෙන්නේ. කවුරු හරි කියන්නක බලන්න චැට් එකේ දාන්න. කමන්නේ මම මෙතනින් පේනවනේ මට. මොනවාද මේ දෙකේ වෙනස? ඕක අපි තේරුම් ගන්න ඕනේ මුලින්ම. දැන් අපි Google එකේ සර්ච් කරනකොට Google එකේ සර්ච් කරන විදිය මෙහිමයි වැඩ කරන්නේ. දැන් අපි මොනවා හරි වචනයක් ටයිප් කරොත් ඒ වචනේ අපේ වෙබ්සයිට් එකේ තියෙනවා නම් එයා ඒ වචන මැච් කරලා ඒ වචනේ වැඩියෙන්ම තියෙන වෙබ්සයිට් එක උඩට රන් දෙනවා. හැබැයි chat GPT කියලා කියන්නේ එක large language model එකක්. ඔය මගේ subject එකක් තමයි ඔය මේ artificial intelligence කියන එක මම ඉගෙන ගන්න subject එකක්. එතකොට ඒකෙදි අපි ඔය large language model කියලා එකක් ඉගෙන ගන්නවා. අපි ඒ වගේව හදනවත් එක්ක. එතකොට ඔය chat GPT, bard ඔය වගේ ගොඩාක් large language model තියෙනවා. ජනප්‍රියම එක chat GPT නේ. එතකොට අපි ඒක ගැන කතා කරමුකෝ. එතකොට ඒකෙදි සම්පූර්ණම සෙන්ටෙන්ස් එක යාට දෙන්න ඕනේ. බාගෙට සෙන්ටෙන්ස් දුන්නොත්ින් හරි වචන දුන්නොත් හරි යා තේරුම් ගන්න වැරදි විදිහකට. වෙන දෙයක් තියා අපි මොනවා හරි යාට අනකිරීමක් කරනවා නම් අපි උදාහරණයක් විදිහට give me sample code for simple game කියලා දුන්නොත් අපි give me කියන එක දෙන්න ඕනේ. ඒකට අපි gave කියලා දුන්නොත් දෙන්න වෙන උත්තරයක් යා. හැබැයි Google ලට give කියලා දුන්නත් gave කියලා දුන්නත් will give කියලා දුන්නත් එයා එක ගැන එච්චර worry වෙන්නේ නැහැ. එයා දන්නවා match කරලා word එක ගන්න දන්නවා. හැබැයි මේ chat GPT කියන කීට වඩා ගොඩක් advance. ඒක artificial intelligence වලින් ඇතුලේ වැඩ කරන්නේ human කෙනෙක් විදිහට මෙයා වැඩ කරනවා. එතකොට එයාට අපි සම්පූර්ණයෙන්ම අපි කතා කරන ඉංග්‍රීසි සම්පූර්ණ වචන ටික එයාට දෙන්න ඕනේ. ඊළඟට ඕගොල්ලෝ හැමෝටම වර්ධින තැනක් තමයි අපි හරි keywords use කරන්නේ. ඒක තමයි අපිට හරි results එන්නේ නැත්තේ. දැන් උදාහරණයක් විදිහට මම කිව්වනේ මගේ එක student කෙනෙක් හිටියා හොඳට ඉංග්‍රීසි පුළුවන්. හැබැයි එයා search කරාට search වෙන්නේ නැහැ එයාට. සර්ච් වෙන්නේ නැත්තේ ඒක Google එකේ වැරද්දක් හින්ද නෙමෙයි. එයා සර්ච් කරන විදිය වැරද්දක් තියෙනවා. එයා හරි කීවර්ඩ් එක දෙන්නේ නැහැ. එයාගේ තිබිච්ච අඩුපාඩුවක් තමයි මට තේරුණ විදියට එයා හිතන් ඉන්නවා Google
එයා හොයන එක දන්නවා කියලා. දැන් උදාහරණයක් විදිහට අපි වැඩ කරන්න යන්නේ HTML වලින් කියලා හිතමුකෝ. HTML වලින් වැඩ කරන්න යනකොට එයා හිතනවා මම කෝඩ් එක කිව්වම give me some sample හරි මොකක් හරි කියලා කියලා දෙනවා එයා. හැබැයි HTML කියන වචනේ දෙන්නේ නැහැ. ඒ වුණාට Google ලට ඒක තේරුම් ගන්න බෑ. Google එතකොට ලෝක ලැංග්වේජස් 600ක් 700ක් විතර තියෙනවා. එතකොට එයා වෙන වෙන ලැංග්වේජස් වල කෝඩ් පවා දෙනවා. එතකොට එයා ඉල්ලන්නේ උදාහරණයක් විදිහට if condition එක ලියන්නේ කොහොමද කියලා එයා අහනවා. හැබැයි එයා දෙන්නේ නැහැ හරි keyword එක. ඒකට ඉංග්‍රීසි වලි වැරද්දක් නෙමෙයි එතන තියෙන keyword එක හරියට දෙන්නේ නැති හින්දා. එතකොට Google match කරනකොට එයාට අර HTML හරි PHP හරි MySQL හරි කියන ප්‍රධාන ඒවා දෙන්න ඕනේ. අපිට ටික වෙලාවක් ගියා මතක් නැති වෙනවා අපි වැඩ කරන්නේ search engine එකක් එක්ක කියලා. අපි කරන වැඩේ එයා අපේ ඉල්ලන දේ අපේ හිතේ තියෙන දේ දන්නවා කියලා සමහර keyword අමතක කරලා යනවා. ඊට අමතරව තව detail එකක් දෙන්න. උදාහරණයක් විදිහට අපි ඉල්ලන example code එක ගන්න type කරන comment නැතුව example code කියලා. එහෙම නැත්නම් අපේ search results එනවා pages 4-5ක් ඉස්සරහට ගිහිල්ලා. හැබැයි අපි අර දෙවෙනි තුන්වෙනි එක බලන්නේ නැති හින්දා අපිට ඒක හම්බ වෙන්න ඉඩ කඩ අඩුයි. අපේ හරියට keywords දුන්නොතින් පළවෙනි search results 3 4දී අපිට අනිවාර්යම results හම්බෙලා තියෙනවා. අද අපි මේ වගේ example කරලා බලමු. එතකොට මෙන්න මේ chat GPT කියන එක හැමෝම ගිහිල්ලා account එකක් නැත්නම් ඔයගොල්ලෝ account එකක් හදාගන්න. අපි මේක උදව් කරගෙන පොඩ්ඩක් අපේ තියෙන මේ program requirement අපි කොහොමද හදන්නේ කියලා චුට්ටි චුට්ට බලමු. හදලා අපි ඒක හොස්ට් කරන්න බලමු. ඊට පස්සේ ටයිම් තිබ්බොත් මම මේ මොබයිල් ඇප් එකක් ලියන විදිහට කියලා දෙන්න. එතකොට ඕගොල්ලන්ට ඔන්න ඕක ගොඩක් වැදගත්. හරි කීවර්ඩ් සර්ච් කරන්න ඕනේ. මෙතන කීවර්ඩ්ස් වැරදියට ගැහුවොත් උත්තරේ වැරදි කියන එක අපේ ඔළුවට එන්නේ නැහැ. අපේ ඔළුවට එන්නේ ඒක හොයාගන්න බෑ. එහෙම එකක් වෙන කට්ටියට කලින් ඇවිල්ලා නැහැ. ලෝකෙ මිනිස්සු මිලියන ගාණක් වැඩ කරනවා. ඒගොල්ලන්ටත් ඔය අපිට ආව ප්‍රශ්න ওই විදිහටම ඇවිල්ලා තියෙනවා. නමුත් මේක අපි සර්ච් කරන විදිය වැරද්ද නිසා තමයි අපිට ඒක හම්බ වෙන්නේ නැත්තේ. 10 දෙනෙක් සර්ච් කරොත් 10 විදියකට රිසල්ට්ස් එන්නේ. ඒක නිසා හරි කීවර්ඩ් පාවිච්චි කරන්න මෙතෙන්ට කීවර්ඩ්ස් දෙන්න. අපි එක එක එක්සයිස් කරනකොට මම ඕගොල්ලන්ගෙන් අහන්නම් ඕගොල්ලන්ට තේරෙන විදියට කියන්නකො. මම එතකොට ඒක හරි ගසලා දෙන්නම් ඕගොල්ලන්ට. එතකොට ඔය තියෙන්නේ ওই ටික තමයි අපි මුලින්ම අපි කතා කරන්න හිතාගෙන ඉන්නේ ඔන්න ওই ටික. එතකොට Google එකේ chat GPT එකේ වෙනසක් තියෙනවා. මම කිව්වා chat GPT එකේ සර්ච් කරනකොට එයාට සම්පූර්ණම සෙන්ටෙන්ස් එක දෙන්න ඕනේ. හරියට සෙන්ටෙන්ස් එකත් එක්ක ඉංග්‍රීසි අපි කතා කරන වගේම දෙන්න ඕනේ. හැබැයි Google එකේ සර්ච් කරනකොට keyword match එකක් තමයි එයා කරන්නේ. එතකොට ඒක ඇතුලෙන් එයා match කරලා දෙනවා. chat GPT එකේ large language model එකයි. chat GPT එක හදලා තියෙන්නේ ලෝකේ තියෙන සියලුම ওই internet related websites තියෙන sources ගොඩාක් ඒව අරගෙන 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 එයා model එක train කරලා තියෙනවා. ඒ model එක අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. එතකොට ඊළඟට දෙවෙනි එක තමයි ඔයගොල්ලෝ මොනවා හරි එකක් සර්ච් කරගත්තාම ඒක කියවන විදිය. ඒකට කියනවා අපි knowledge hunting කියලා කියන. ඒ කියන්නේ කොච්චර ඉක්මනට අපිට මොනවා හරි දෙයක් දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මම මෙතනින් සර්ච් කරනවා මොනවා හරි ආටිකල් එකක් ගැන. අපි හිතමුකෝ මම මෙතෙන්දී උදාහරණයක් විදිහට ගන්නම්කෝ. අපි මොකක් හරි ආටිකල් එකක් සර්ච් කරමු. අපි කියමුකෝ අපි ගමුකෝ මොනවා හරි PHP if condition කියලා මම මෙහෙම පොඩි මේකක් දෙනවා. එතකොට එයා මේ වගේ ගොඩක් දෙනවා මට results. හැබැයි මේ results මට දුන්නම මට මේක screening කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට පොඩි experience එකකුත් අපිට තියෙනවා. මේ W3 school කියනක අපි දැක්ක ගමන් දන්නවා මේ icon එකත් එක්ක තියෙන මේක ඇත්තටම හොඳ website එකක්. ඒ වගේ මේක දැන් article මෙහෙම දෙනවා මිලියන ගාණක් තියෙනවා article video ගොඩක් ඒවා තියෙනවා. දැන් අපිට සාමාන්‍ය පොතක් කියවනකොට වුණත් අපි මුලින්ම බලන්න ඕනේ. දැන් මම මේ වගේ එකට ගිහාම මේකේ මුලින්ම බලන්න ඕනේ අපි අපිට ඕන දේද තියෙන්නේ කියලා. දැන් ඉන්ඩෙක්ස් එකක් තියෙනනේ පොතක උනත්. එතකොට මේකේ උනත් දැන් මෙතන මේ සයිඩ් එකෙන් තියෙනවා ඉන්ඩෙක්ස් එකක්. එතකොට අපිට මෙතනින් බලාගෙන බලාගෙන ගියොත් කවුරු හරි කෙනෙක් අන්මියුට් එක තියෙන පොඩ්ඩක් මියුට් කරගන්න නැත්නම් ඩිස්ටර්බ් වෙනවා අනිත් අයට. මෙතන පොඩ්ඩක් බැලුවහම අපිට අවශ්‍ය දේ තෝරගන්න ලේසියෙන් පුළුවන්. ඊට පස්සේ දැන් මම මෙතෙන්දී if condition එක නම් බැලුවේ ආ එතෙන්ටම link එක අරන් දෙනවා. ඒ උනට එහෙම නැති වුණොත් අපි තෝ variables කියලා හිතමු කොන්න මේ වගේ මුලින්ම index එක බලලා ඉවරලා මම ඒ අදාළ තැනට යනවා. එතෙන්ට ගියාට පස්සේ අපිට මේක එකකින් එක අකුරු එක එක උඩ ඉඳලා යටට කියවන්න අමාරුයි. නමුත් අපිට මේක ස්ක්‍රීනින් කරන්න පුළුවන්. දැන් ඔන්න මෙහෙම වැළුවනම් මේ තියෙන ටයිටල් නේ. ඔගොල්ලෝ පොතක් කියවනකොටවත් පොත මුලින්ද ළඟටම කියවන්නේ නැහැ. හැබැයි මෙන්න මේ තියෙන මේන් ටයිටල් ටික ස්ක්‍රීන් කරනවා. ස්ක්‍රීන් කරනවා කියන්නේ PHP variables. ආ මේ කතා කරලා තියෙන PHP වල තියෙන variables ගැන. ඊළඟට creating. එහෙම නැත්නම් වරහන් ඇතුලේ ඩික්ලෙයා කියලා දාලා තියෙන variable. ආ මේ variable හදන විදිය තියෙන්නේ. කොහොම ගියාම මේ චූටි චූටි හැම එකක්ම අපි බලන්නේ නැහැ.
මෙතනින් මෙන්න මේ ඩොලර් සයින් එක තමයි වේරියබල් එක ඩිසයින් කරලා තියෙන්නේ. මේක අරගෙන මේ පැත්තට ගහ ගන්නවා. ඒ වගේ ඔහොම බලන්න මෙතන try yourself කියලා තියෙනවා. මෙතෙන්ට ගිහිල්ලා අපිට ක්ලික් කරලා අපිටම මේක වෙනස් කර කර බලන්නත් පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ තනියම try කරලා බලන්න. මම කියන්නේ screening කරන විදිහ. දැන් මෙහෙම එහෙම ගියාම මේක ගොඩාක් detail ගොඩක් තියෙනවා. හැබැයි අපිට title ටික විතරක් බලාගෙන ගියත් අපිට පුළුවන් අපිට මේ idea එකක් ගන්න මේ assign කරන string එකක් variable එකට කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඒ වගේ සමහර දේවල් අපිට වැදගත් ඒවා, සමහර ඒවා වැදගත් නැති ඒවා. හැබැයි මේ ඔක්කොම දේවල් එක එක අකුරක් ගන්න කියවන්න වෙලාවක් නැහැ අපිට. මෙතනින් මේක open කරගන්නවා. ඒ වගේම අපිට control එකත් එක්ක බලලා ඉවර වෙන අපිට ඕන නම් තව website එකක් ඕන නම් ඒකත් control එක plus කරගෙන අපිට මේ එතනින් හොයාගන්න පුළුවන් දෙක තුනක් ඕපන් කරන්න පුළුවන් එක වෙලාවෙදී. මෙහෙම එතකොට මේ වගේ වෙන වෙන ස්ක්‍රීන් වල ඕපන් වෙනවා. එතකොට අපි පොඩි වෙලාවකදී මේකේ දැන් තව මොනවා හරි එකක් අපි ගත්තොත් මේ තව තියෙන මේ වගේ ටියුටෝරියල්ස් දීප ඒවා. එතකොට ඒවා අපිට වේගින් වේගින් ස්ක්‍රීන් කරගන්න පුළුවන්. ඕගලන්ට මගේ ස්ක්‍රීන් එක පේනවද? මගේ ස්ක්‍රීන් එක පේනවා නම් හරියට මේ පොඩ්ඩක් කියන්නකෝ. දැන් මං ඉන්නේ ටියුටෝරියල් රිපබ්ලික් කියන ස්ක්‍රීන් එකේ ඉන්නේ. මේ ස්ක්‍රීන් එක පේනවද ඕගලන්ට කියලා මට පොඩි chat එකක් කවුරු හරි දාන්නකෝ. message එකක් පේනවද කියලා. මගේ ස්ක්‍රීන් එක පේනවද? පරක් වෙලා වගේද පේන්නේ? ආ පේනවා. හරි. ඕකේ ගුඩ්. එතකොට දැන් මම කියන්න ගියේ මේ වගේ ගොඩාක් ලොකු ටියුටෝරියල් එකක් කියවන්න ගියාම අපිට අර පොඩි කාලේ පොතක් මුල ඉඳලා අගට බැලුවා වගේ පටුන ඉඳලා ඔක්කොම බලාගෙන යන්නේ නැහැ. අපි දැන් මේ ඉන්නේ ඉන්ටර්නෙට් යුගයකනේ. එතකොට අපිට ඕන ইনফরমේෂන් හැමදේම තියෙනවා. මේක මතක තියාගෙන ඉන්නවට වඩා අපිට පොඩි කාලෙකදී සර්ච් කරලා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. එතකොට අපි වේගෙන් වේගෙන් මෙහෙම උඩ ඉඳලා ස්ක්‍රීන් කරගෙන බලාගෙන බලාගෙන යනවා. එහෙම බලාගෙන යනකොට අපිට සමහර තැන්වලදී අපිට වැදගත් මාතෘකා එනවා. The if else statement. ඔන්න මෙතන if else කියලා තියෙනවා. ඔන්න ඔය වගේ අපිට ටක් ටක් ගාලා ඒක මේ screen කරගෙන යනවා. හරි. මම හිතන්නේ දැන් නම් ඕගොල්ලන්ගේ මේ machines වල VAM server එක install වෙලා තියෙනවා. VAM server එක හරි example එක හරි install වෙලා මෙන්න මේ විදිහට server එක run වෙනව නම් server online කියලා එනවා මෙතන. ඒ වගේම මේක කොළපාටින් highlight වෙලා තියෙනවා. දැන් මට ඔයගොල්ලෝ පොඩි message එකක් දාන්නක බලන්න හැමෝම මේකේ ඕගලන්ට වෑම්ප් එක ඉන්ස්ටෝල් වෙලා ඉවර නම් මෙතනින් ඕකේ කියලා මැසේජස් දාගෙන දාගෙන යන්න ඕක කට්ටිය. එතකොට මට තේරෙනවානේ අපිට වැඩේ පටන් ගන්න පුළුවන් කියලාද? තව ටයිම් ඕන නම් කියන්න කොච්චර වෙලා වුණේද කියලාත් කියන්න. හැමෝම දාන්න මැසේජ් එකක් ඕ නෝ නෝ නම් නෝ කියලා දාන්න. ඔගොල්ලෝ හැමෝම දාන්න මැසේජ් එකක් 40ක් ඉන්නෝනේ. 40 මැසේජස් දැම්ම නම් තමයි මට ඉක්මනට යන්න පුළුවන්. වෙලාව ගත්තොත් ඕගොල්ලන්ටම තමයි පාඩු. මම ඒ අනුව ගොඩක් අයට මේක වෙලාව තව ඕනේ නම් මට ඉන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. මොකද වේගෙන් ගියක් කියලා වැඩක් නැහැ නේ. ඕගොල්ලන්ට ප්‍රැක්ටිකල් නොලෙජ් එක ගන්න ඕනේ. හැමෝම දාන්න. ඉන්ස්ටෝල් වෙන්නේ නැත්නම් ඔයාගේ එන මෙසේජ් එක ගෲප් එකට දාන්නකො. එතකොට බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. සමහරවල් ඩවුන්ලෝඩ් වෙනකොට කරප්ට් වෙලාද දන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ ඔයාගේ 32 bit වෙනුවට 64 bit හරි 64 bit වෙනුවට 32 bit දන්නේ නැහැ. අපි හෙල්ප් කරන්නම් දාන්නකො මෙතනින් මේ තියෙනවනම් error message එක මොකද්ද කියලා. ඩවුන්ලෝඩ් වෙන ඉවර වෙච්ච කෙනෙක් ඉන්නවනම් ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න. එතකොට අනිත් අයටත් පේන විදිහට අපිට එකපාරම කොහොමද මේක ඉන්ස්ටෝල් කරන්න කියලා කියලා දෙන්න පුළුවන්. සමහර අයට තාම මේක ඉන්ස්ටෝල් කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් අපිට සෙෂන් එක නවත්තන්න බෑ. මම පොඩි පොඩි දේවල් ටිකක් මේකේ පටන් අරගෙන කරගෙන යන්නම්. හැබැයි ඕගොල්ලන් ඩවුන්ලෝඩ් වෙන්න දින් දිගටම
ඒක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඕගොල්ලෝ මේකට සම්බන්ධ වෙන්න එතනින් ඉස්සරහට තියෙන ඒවා කරගෙන යන්න. මොකද ඇත්තටම බලාපොරොත්තු තියෙන්නේ මේ වගේ සෙෂන් එකකට ඕගොල්ලෝ ඇවිල්ලා අද ෆස්ට් ටයිම් ඩවුන්ලෝඩ් කරගෙන මේක ඉගෙනගෙන PHP වලින් ඉස්සරහට යන්න පුළුවන් කොටසක් ඉන්නවා මෙතන. ඒගොල්ලන්ට අපි උදව් කරන්න ඕනේ. එහෙම අය අඳුරගන්න තමයි අපි ට්‍රයි කරන්නේ. මම මෙහෙම කරන්නම්. සමහර වෙලාවට තාම මේක ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් මම මෙතනින් පොඩි දේවල් ටිකක් ඕගොල්ලන්ට කියාගෙන යන්නම්. මේකට ඇහුම්කන් දෙන ගමන් ඒක ඩවුන්ලෝඩ් වෙන්න ආරින්. ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණාම කවුරු හරි කෙනෙක් කැමති නම් ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න. මම එතකොට එයාට අවස්ථාව දෙන්නම්. එයාගේ මැෂින් එකේ සම්පූර්ණයෙන්ම ඉන්ස්ටෝල් වෙන විදිය පෙන්නුවම අනිත් අයටත් ඒ විදිහටම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. රයිට්. මම මෙහෙම කරන්නම්. ඕගොල්ලන්ට මම පෙන්නන්න. ඕගොල්ලන්ට තව දෙයක් මට කියන්න ඕනේ. මේක ඉන්ස්ටෝල් කරනකොට දැන් මගේ මැෂින් එකේ 100කට නෙමෙයි මම මේව දාලා තියෙන්නේ ඔක්කොම. මම මේ වෑම්ප් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ D එකට හරි E එකට හරි තමයි මම දාගන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ වෑම්ප් කියන ඩිරෙක්ටරි ඇතුලේ තමයි අපි වැඩ කරන්න යන්නේ. එතකොට මම 100කට ওই ඩිරෙක්ටරි සෙට් කරගත්තොත් ඕගොල්ලන් next කියලා යනකොට working folder එකක් තෝරන්න තැනක් එයි. එතකොට මේක මම වෙන එකකට දාලා තියෙන හේතුව තමයි මගේ machine එකට virus attack එකක් හරි මොනවා හරි ඇවිල්ලා දවසකදී 100ක format කරොත් මගේ database එකයි මගේ code ටිකයි තියෙන E එක නිසා මට මේක recover කරගන්න පුළුවන් වෙන නිසා තමයි මම E එක තෝරලා තියෙන්නේ. මම ඒ වගේ දේවලුත් කියලා දෙන්න කවුරු හරි share කරගත්තොත් කොහොමද තෝරන්නේ කියලා. එතකොට මේ E එකේ වෑම් කියන ෆෝල්ඩර් එක ඇතුළේ තියෙනවා www කියන ඩිරෙක්ටරිය. ඕක මම කියන්නම් එක්සෑම්ප් එක පාවිච්චි කරන අය ඉන්නවා නම් ඒගොල්ලන්ට තියෙන වෙනම තැනක්. ඒක Google එකේ හරි Chat GPT එකේ හරි ගහලා බලුවොත් එහෙම working directory කියලා ඕගොල්ලන්ට එයි. එතකොට මෙන්න මේක ඇතුළේ තමයි මගේ projects ඔක්කොම තියෙන www කියන ඩිරෙක්ටරිය ඇතුළේ. මම ඕක ඇතුළේ හදාගන්න test කියන ෆෝල්ඩර් එකක් මම හදාගෙන තියෙනවා. මේක ඇතුළේ දැනට මොකුත් නැහැ. එතකොට මෙන්න මේ test කියන ෆෝල්ඩර් එක ඇතුළේ තමයි මම දැනට වැඩ කරන්න යන්නේ. එතකොට ඕගොල්ලන්ගෙත් මේක install කරපු directory www කියන එක ඇතුළේ ඕගොල්ලෝ මොන හරි test හරි නමක් දීලා හදාගන්න. සාමාන්‍යයෙන් නමට spaces තියන්නේ නැහැ අපි. නමක් දීලා directory එකක් හදාගන්න. ඒ directory ඇතුළේ තමයි අපි වැඩ කරන්න යන්නේ. එතකොට මේ directory වැඩ කරනකොට අපි හැම වෙලේම මතක තියාගන්න ඕනේ මෙන්න මෙතන මේ වගේ වෑම්ප් එක run වෙවි තියුණොත් තමයි අපිට මෙතන වැඩ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මම කිව්වා මේ වෑම්ප් එක කියන එකේ තියෙන ಜಾති දෙකක් ඔගොල්ලෝ නිකන් ගිහිල්ලා බලන්න. එකක් තමයි අපාච කියලා තියෙනවා. එතකොට අපාච server version එකක් තියෙනවා මෙතන. ඊට පස්සේ MySQL කියලා තියෙන එකෙත් server version එකක් තියෙනවා මෙතන. එතකොට MySQL සහ අපාච කියන දෙක තමයි අපි මේකෙදි පාවිච්චි කරන්නේ. අපාච උඩ තමයි PHP run වෙන්නේ. එතකොට PHP version එකත් අපිට බලා ගන්න පුළුවන්. PHP කියලා ඇත්තටම server එකක් නැහැ. අපාච කියලා server එකකුයි MySQL කියලා server එකකුයි තමයි තියෙන්නේ. අපි දැන් චුට්ටක් මේක ගැන කතා කරලා බලමු කොහොමද කොහොමද මේ සර්වර් එක වැඩ කරන්නේ කියලා. එතකොට මේකෙදි මම ඕගලන්ට අර ඉස්සෙල්ලත් පොඩ්ඩක් විස්තර කරා. මේ සර්වර් එක රන් වුණේ නැත්නම් PHP වගේ දේවල් අපිට වැඩ කරන්න බැහැ මෙතන. හැබැයි අපිට HTML වගේ ඒවා නම් සර්වර් එකක් නැති වුණත් වැඩ කරන්න පුළුවන්. අපි දැන් අද PHP ගැන කතා කරන හින්දා චුට්ටක් මම විස්තර කරලා දෙන්නම් කොහොමද මේ වගේ තැනක වැඩ කරන්න කියලා. දැන් එතකොට මෙන්න මේ ෆෝල්ඩර් එකේ ඔයගොල්ලෝ වැඩ කරන්නේ van www කියන එක තමයි ඕගොල්ලන්ගේ working folder එක වෙන්නේ. වෑම් කියන එකේ www කියන එක ඇතුළේ තමයි වැඩ කරන්නේ ඔයගොල්ලෝ. මේ වගේම apache දැන් example එක වගේම සමහර අය මට දැන් කිව්වනේ ඔයගොල්ලෝ වෙන එකක් දාලා තියෙනවා කියලා. sorry වෑම් එක වගේ සමහර අය දාලා තියෙනවා example කියලා එකක්. example එක ගත්තොත් ඒකේ අපි වැඩ කරන folder එක මේ තියෙන example එක. example එක ගත්තොත් ඒකේ අපි වැඩ කරන්නේ htdocs කියන folder එක ඇතුළේ තමයි අපි වැඩ කරන්නේ. එතකොට මෙන්න මේ එක්සෑම්ප් එකද අපි දාලා තියෙන්නේ වෑම්ප් එකද දාලා තියෙන්නේ කියන එක මත අපි වැඩි කරන තැන වෙනස් වෙනවා. අපි හැමෝගෙම ලේසියෙන් අපි වෑම්ප් එකනේ අපි ඉන්ස්ටෝල් කරගන්නේ දැන්. එතකොට වෑම්ප් එක අපි දාගෙන වෑම්ප් එකේ www ෆෝල්ඩර් එකේ වැඩ කරනවා කියලා අපි හිතාගෙන ඉස්සරහට යමු. මම මේකේ වෑම්ප් එකම පාවිච්චි කරලා ඕගොල්ලන්ට මේ ටෙස්ට් කියන ෆෝල්ඩර් එකට කොහොමද අපි PHP ෆයිල් එකක් ලියන්නේ. අපි අද බලාපොරොත්තු වෙනවා කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. පොඩි මැසේජ් බොක්ස් එකක් වගේ පොඩි මැසේජ් එකක් දාගන්නේ කොහොමද කියන තැන ඉඳලා ඊට පස්සේ if condition එක for loop එක while loop එක වගේ දේවල් මම පොඩ්ඩක් ඕගොල්ලන්ට කතා කරගෙන යන්නම්. එතකොට ඕගොල්ලෝ ඒව තනියම try කරන්න. try කරලා බලන්න වැඩ කරනවද කියලා මට බලලා කියන්න. ඊට පස්සේ අපි පොඩි CRUD application එකක පළවෙනි part එක අපි කරමු. database එකක් හදාගෙන database එකට අපි පොඩි table එකක් දාගෙන ඒ table එකට data ටිකක් PHP application එක හරහා යන්නේ කොහොමද කියන එක ඉඳලා කරගෙන යනවා. එතකොට ඕගොල්ලෝ මාත් එක්ක වැඩේ කරගෙන ගියොත් ඉස්සරහදී අනිවාර්යයෙන්ම මට කියන්න පුළුවන් 100%ක් මට ෂුවර් කරන්න පුළුවන් ඕගොල්ලන්ට database එකට data යවන්න පුළුවන් කියලා.
මම ඕනම ඉන්ටර්වියු එකකදී මම නම් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් දීලා බලනවා. ඩේටාබේස් එකට වඩා ඩේටා යවන්න බැරි කෙනෙක්ව රික්‍රූට් කරන්නේ නැහැ. එතකොට හුඟක් වෙලාවට සැලරි එක උනත් මිනිස්සුන්ගේ තීරණය වෙන්නේ එයා කොහොමද ටෙස්ට් එකේදී ඕනම කම්පැනි එක දැන් හුඟක් වෙලාවට ටෙස්ට් එකක් දෙනවා. ඒ ටෙස්ට් එකේදී ඒගොල්ලෝ ගන්න ස්කෝ කරන විදිය අනුව. ඒකෙදී එර එකක් ආවොත් කොහොමද ටග් ගාලා chat GPT හරි Google හරි එර එක ගහලා හොයන්නේ කොහොමද කියන එක පව අපි බලනවා. අපි යාගේ machine එකට connect වෙලා බලන් ඉන්න ඔයා කොහොමද දන්නේ නැති දෙයක් හොයන්නේ කියන එක. අන්න ඒක නිසයි මම මේ ඔයගොල්ලන්ට බොහොම සරලව search කරන තැන ඉඳලා මේක කියන්නේ. දැන් සමහරුන්ට error messages හරි මේ ඇවිල්ලා ඇති. ඔයගොල්ලෝ චුට්ටක් ගහලා බලන්න chat GPT එක ගහන්න Google එක ගහන්න. එතකොට ඒගොල්ලෝ කියයි ඔයගොල්ලගේ සමහරලාට කලින් library එක මොනවා හරි corrupt වෙච්ච එකක් හරි මොනවා හරි තියෙනවා නම් ඒකට මොකක් හරි DLL එකක් දාගන්න ඕනේ. ඒ වගේ වැටි. ඔයගොල්ලන්ට specifically එන error එකක් තමයි එන්නේ. ඒක හැමෝටම command line එකක් නෙමෙයි එන්නේ. ඒකට උත්තරේකුත් ওই විදිහටම Google එකේ ගහලා බලලා හොයාගන්න එක තමයි හොඳම දේ. එතකොට මම මෙතෙන්දී මෙන්න මේක ඇතුලේ අපි වැඩ කරන්නේ කොහොමද කියන එක තමයි කියලා දෙන්න යන්නේ. මම මේක හැමෝම දන්නා ඉන්නෝ නම් sorry, ඕගොල්ලන් පොඩ්ඩක් බලාගෙන ඉන්න. නොදන්නා ඉන්නෝ නම් ඒගොල්ලත් අල්ලගෙන යන්න ඕන නිසා තමයි මම මේක බොහොම සරලවම කියලා දෙන්නේ. එතකොට අපි දැන් ආපු සරයි චුට්ටක් අහලා බලමු මේක පටන් ගන්න කලින්. මේ කෙනෙකුට සර් ඇඩ්වයිස් මම එක ඔව් සර් මේ දැන් මම මේ ලැප් එක අරගෙන මේ මේ මේව කරගෙන යනවා. හරි හරි ඒක අර ඔක්කොම පුරවන්න ඕනේ. නෑ නෑ ඒක ඔක්කොම පුරවන්න ඕනේ නෑ. ඔයාගේ ස්ක්‍රීන් එක ෂෙයාර් කරන්නකෝ මම එතනින් කියන්න මේ නෑ මම ලැප් එකෙන් මේවා කරනවා. මට අර මේකෙන් එක අමාරුයි ඉඳා. හා හා රයිට් එතන පුරවන්න තැනක් කියනවනේ. ඒක එක තැනකදී මම පෙන්නුවනේ අර ලින්ක් එකක් නෑ තියෙනවනේ සර් මේ මම අන්තිම හරියටම ඔයා කියන එක ඇහෙන්නේ නැහැ මට. ඒ ෆෝම් එකේ තියෙන හැමදේම පුරවන්න ඕනේ නැහැ. එතන මම ඔයාලට ආපහු එතනින් ගිහිල්ලා පෙන්නන්න. ඒ ෆෝම් එකේ තියෙන හැම එකම පුරවන්න ඕනේ නැහැ. එතන මම පෙන්නුවා අර ලින්ක් එකක් තියෙන. මම ආපහු සරයක් ඔයාලට මේක පෙන්නන්න. අනිත් අයට සෝරි මේ මේක ආපහු එකම දේ රිපීට් කරනවා නම් මෙතන ගියාම ඒ ෆෝම් එක පුරවන්න නැතුව ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරලා යන්න පුළුවන්. මම හිතන්නේ ඔයාගේ ඇත්තේ 64 මේක ඔව් මෙතන 64. ගියාම ඔව් මෙන්න මේ තියෙන මේකනේ මම පෙන්නුවේ you can download it directly කියලානේ තිබ්බේ. මේක ක්ලික් කරන්න. එතකොට එයා කෙලින්ම download කරනවා. හරි මම ඉස්සරහට කරගෙන යන්නම්. ඔයා බලන්නකො දාගන්න හරි පුළුවන් උනත් අඩු ගන්න මැද හරි ඉදි හරි වලට connect වෙන්න පුළුවන් වෙයි. මොකද මට මෙතන ඉන්න අනිත් හැමෝගෙම වෙලාව එක හරි sacrifice සර්. කරන්න ඔව් වෙනවා. ඕකේ ඕකේ. Thank you very much. Okay okay. Don't worry. මොන හරි තිබ්බොත් අපි බලන්නකො. ඔයා වීඩියෝ එක බැලුවත් ඔයාට ඔක අල්ල ගන්න පුළුවන් ඒ ඇත්තටම. හරි. එතකොට මම දැන් මෙහෙමයි මම පටන් ගන්න හදන්නේ. මම ඉස්සෙල්ලම පොඩි ඇප්ලිකේෂන් එකක් PHP වලින් ලියන්නම්. එතකොට මේ PHP වල අපිට වැඩ කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් අපිට මේ Notepad එකේ වැඩ කරන්නත් පුළුවන්. මම මේකේ තියෙනවා තව Notepad++ කියලා එකක් මගේ එකේ ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒක වැඩ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට VS Code වල වැඩ කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ VS Code කියන එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ VS Code ඉන්ස්ටෝල් කරගන්න එකත් අර අපි RAM server එක install කරා වගේ Google එකේ ගැහුවා නම් ඔයගොල්ලෝ download VS Code එහෙම නැත්නම් Visual Studio Code කියලා මේකේ download කරගන්න පුළුවන්. මම මේ හැම එකම download කරන ඒවා කියලා දෙන්න කිව්වොත් අද download කරන ඒවා විතරයි කියන්න වෙන්නේ. ඒකෙන් එතකොට අනිත් අයටත් සාධාරණයක් වෙනවානේ. මම ඒක නිසා හැමෝටම ලේසි වෙන විදියට මම සාමාන්‍ය Notepad එකක හරි ওই Notepad++ එකක හරි වැඩ කරලා පෙන්නන්නම්. හැබැයි කාට හරි කෙනෙකුට මේක ගැන මොනවා හරි දැනගන්න ඕන නම් VS Code කියන්නේ මොකද්ද, VS Code වල වැඩ කරන්නේ කොහොමද කියලා මගේ ක්ලාස් වලට ආපු හුඟක් අය දන්නවා කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට ඒක වැඩ කරනකොට ලේසි දේවල් ගොඩක් තියෙනවා. මම පොඩ්ඩක් VS Code open කරලා පෙන්නන්නම් ඕගොල්ලන්ට. ඒකෙන් වැඩ මේක මම පෙන්නලා මම මේක නෙමෙයි වැඩ කරන්නේ يعني මම නිකම්ම නිකන් Notepad++ වල හරි Notepad එකේ හරි මේ ඕගොල්ලන්ට ওই කෝඩ් ටික ගහලා පෙන්නන්නම්. එතකොට හැමෝට මේක සාධාරණයක් නෙවෙයි. හැබැයි ඔයගොල්ලෝ ඉඳ තියෙන වෙලාවක මේකක් දාගෙන බලන්න කොහොමද මේ VS Code වල වැඩ කරන්නේ කියලා. එතකොට මේ VS Code ගැන ඔයගොල්ලෝ දන්නේ නැත්නම් VS Code install කරන හැටි, ඊට පස්සේ ඒකේ tutorial එකක් download කරගෙන ඒක කොහොමද වැඩ කරන විදිය කියන එක ගැන ওই විනාඩි 30ක 40ක විතර වගේ පොඩි video එකක් බලුවහම ඔයගොල්ලන්ට හොඳටම ඕක ඉගෙන ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ VS Code කියන්නේ මෙන්න මේ වගේ interface එකක්. මේකේ වැඩ කරනකොට අපිට මුලින්ම දැන් මම මේක කියලා තියෙන සමහර අයට නම් දැන්
අපි මේ වගේ එකක් ගැන වැඩ කරන්න ආවම අපි දන්නේ නැහැ මේක වැඩ කරන්නේ කොහොමද කියලා. මීට කලින් අපි වැඩ කළා නැත්නම් අපි මේ ගැන දන්නේ නැහැ නේ. හරි ඇත්තට වැඩ කරන්නේ කොහොමද කියලා. අන්න ඒ වගේ වෙලාවකදී ඕගොල්ලෝ හැම වෙලේම කරන්න ප්‍රැක්ටිස් එකක් විදියට මේ වගේ ඇප්ලිකේෂන් එකක් අපි ලිව්වනම් අපි කොහොමද මේක දෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදියට අපි දන්න ඕනේ Word, Excel ඒ හැම එකම ෆයිල් කියලා එකක් තියෙනවා. ෆයිල් එකේ ගිහිල්ලා බලුවම පළවෙනිම තැන තියෙන new කියන එක. එතකොට අපි මේකෙ ගිහිල්ලා බලුවොත් මේ new file කියලා තමයි තියෙන්නේ මේකෙත් පළවෙනිම තැන. හැබැයි ඊට අමතරව තව අපිට මේකේ තව options ටිකක් තියෙනවා. අපි මෙහෙම ගිහිල්ලා බලුවොත් එහෙම අපි මේ ඉන්න folder එකේ නමක් තියෙන මෙතන මේ test කියලා folder එකක් තියෙනවා. අපිට ඕනනම් මේකෙන් ගිහිල්ලා මෙන්න මෙතන තව එකක් තියෙනවා ආයි new file කියලා මෙතනිනුත් යන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා new folder කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ folder එකක් අපිට හදන්න පුළුවන්. මෙතනින් අපිට ෆයිල් එකක් හදන්න පුළුවන්. ඒකේ ওই වගේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. මේව අපිට කරලා බලන්න පුළුවන්. මම මේක නිකන් ඕගලන්ට මෙතෙන්දි මම මොන හරි ෆයිල් එකක් මෙතන මම මෙන්න මේ test කියන folder එකේ හදන්න යන්නේ. එතකොට මම මේ ෆයිල් එකට මම නමක් දෙන්නම්. අපි ඕනම එකකට ආවහම මුලින්ම දැන් web browser එකකට ආවහම මුලින්ම එයා හොයන ෆයිල් එක තමයි index කියන එක. index.php කියලා මම මේක කොහොමද දෙන්නම්. එතකොට මේකේ තියෙන වාසියක් තමයි අපිට සමහර code කෑලි ලියන්න ඕනේ නැහැ. මෙතනින් ඔන්නෝම අපි මුලින් මොන හරි type කරනකොට අපි හිතමුකෝ ඔහොම ටයිප් කරනකොට එයා මේක සජෙස් කරනවා මේ HTML 5 කියලා තියෙනවා මෙතන. මම මේක සිලෙක්ට් කරොත් එයා සම්පූර්ණයෙන්ම කෝඩ් එක මට ලියලා දෙන භාගයක් විතර වගේ මෙතන. මෙහෙම. එතකොට මේ කෑලි මම ආපු ලියන්න ඕනේ. මට එතකොට මේ සාමාන්‍ය HTML ෆයිල් එකේ තියෙන කොටස් දෙකක් තමයි HTML body කියලා එකක් තියෙනවා, head කියලා එකක් තියෙනවා. එතකොට මම මේ body එක ඇතුලේ මට මගේ අවශ්‍ය කැලේ ටික ලියාගෙන යන්න පුළුවන්. මට හරි ලේසි පැරග්‍රාෆ් එකක් දාන්න ඕන නම් මම p අකුරු විතර ටයිප් කරන්න. ටයිප් කරලා එන්ටර් කරාම එයා මෙන්න මෙහෙම මැදට මට ඕන දේක් දාගන්න දෙන අවස්ථාව. ඒ වගේම අපි හිතමු ඉමේජ් එකක් වගේ කරන්න. මම im කියලා ගන්නකොට img කියලා එයා ටයිප් කරනවා. මට එතකොට මෙතෙන්ට ඉමේජ් එක දාන්න ඕනේ, පාත් එක දෙන්න පුළුවන්. ওই වගේ සරලව වැඩ ටිකක් කරගන්න පුළුවන්. අපි ටේබල් එකක් කියලා හිතමු. එතකොට මම මෙතන ටේබල් කියලා ගහනකොට මෙයා ටේබල් එකේ ඉතුරු ටික දෙනවා. අපි ටේබල් හෙඩ් එකක් දාන්න ඕන. ඔහොම අපිට ගහනකොට එයා දෙනවා කර්සර් එක මැදට ගලා නවත්තන අපිට කියන අපිට අවශ්‍ය කැලේ ටයිප් කරන්න කියලා. මෙන්න මේ වගේ ටූල්ස් තියෙනවා. මේව ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේක Visual Studios VS Code, Visual Studio Code කියලා තමයි මේකට කියන්නේ. එතකොට මේ වගේ එකක් පාවිච්චි කරලා ඔයගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්. හැබැයි අපිට තියෙන පොඩි වෙලාවක් ඉඳ මේව ඉන්ස්ටෝල් කරන්න දැන් මම මහන්සි වෙන්නේ නැහැ. හැබැයි මම VAMP එක Google එකේ search කරලා බලලා download කරගන්න විදිය ඔයගොල්ලන්ට කියලා දුන්නනේ. ඒ වගේ VS Code එක download කරගෙන ඔයගොල්ලෝ VS Code එකේ වැඩ කරගෙන යන්න. හැබැයි මතක තියාගන්න මෙතනින් file name එක දීලා save කරාට පස්සේ තමයි එයා මේක දෙන්නේ. මම ඔන්න අලුතෙන් තව file එකක් ගන්න. මම මෙතනින් file එක නම දෙන්නේ නැතුව මම මෙතනින් ගිහිල්ලා new file කියලා ගන්නවා. එහෙම ගත්තොත් මේ untitled කියලා තියෙන්නේ. මෙයා දන්නේ නැහැ මම මොන වගේ file එකද වැඩ කරන්නේ කියලා. එයා දන්නේ නැහැ මම PHP file එකද වැඩ කරන්නේ, මම වෙන මොකක් හරි එකද කියලා. දැන් මෙතනින් මම ගිහිල්ලා මේකෙ දුන්නට අර විදියට HTML කියලා එයා එන්නේ නැහැ. මේ එන්නේ නැහැ මොනවද? මොකද හේතුව අපි file එක save කරලා නැහැ නේ මෙතෙන්දී. එහෙම save කරලා නැති වෙලාවටත් කරන්න පුළුවන් පොඩි ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙතන මේ යට තියෙන plain text කියන එකෙන් ක්ලික් කරලා අපිට එතෙන්ට දුන්නොත් එහෙම අපි PHP කියන ඔන්න එතනින් පස්සේ මෙයා මම type කරනකොට suggest කරන්න පටන් ගන්නවා. මේ දැන් suggest කරනවා. ඕනම එකක් බාගෙට ටයිප් කරලා තියෙච්ච එකක් සජෙස් කරනවා නම් කන්ට්‍රෝල් එකයි ස්පේස් එකයි ගහලා අපිට බලන්න පුළුවන්. දැන් සජෙස් කරනවා එයා. මොකද එයා දන්නේ නැහැ මගේ මේක මොන ජාතිය ෆයිල් එකක්ද කියලා. මම අර අතනින් ක්ලික් කරලා HTML කියලා මේ හරි PHP කියලා හරි සිලෙක්ට් කරාට පස්සේ එයා සජෙස් කරනවා. එහෙම නැත්නම් මේ කලින් කේ වගේ ෆයිල් නේම් එක අපි දෙන්න ඕනේ දීලා එක්ස්ටෙන්ෂන් එක අපි හරියට දෙන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ගේ මැෂින්ස් වල ඕගොල්ලන්ට එන ප්‍රශ්න ටිකක් ඕකේ තියෙයි. ඒ වගේ වෙලාවක් ඇවිල්ලා සමහර ලාවට සමහර තැන්වලදී ඕගොල්ලන්ට හිතෙයි මේක මට පේන්නේ නැහැ එක්ස්ටෙන්ෂන් එක. ඒ වගේ තැන් එයි. එහෙම આવොත් ඕගොල්ලෝ මෙන්න මේ වගේ ගිහිල්ලා හදාගන්න මේ view කියන එකට ගිහිල්ලා hide file name extension. මෙතනින් මේක මෙතන ටික් එකක් තියෙනවා. ඒ ටික් එක off වෙලා තිබුණොත් මේ extension එක පේන්නේ නැති වෙනවා. ඕගොල්ලන්ට පේනවද මගේ අර .php කියන එක පේන්නේ මෙන්න මේ ෆයිල් නේම් එක්ස්ටෙන්ෂන් කියන එක ටික් වෙලා තිබ්බොත් විතරයි. හුඟක් වෙලාවට ඕගොල්ලන්ගේ මැෂින්ස් වල මේ ටික් එක ඕෆ් වෙලා ඇති. එතකොට මේක PHP ද නැද්ද කියලා හොයාගන්න බෑ ඔයාලට. මේ වගේ පොඩි පොඩි දේවල් තමයි වරදින්නේ. එතකොට ඕගොල්ලන්ට මේ ප්‍රශ්න තිබුණොත් අහන්න. අපි දැන් පොඩ්ඩක් කට්ටියගෙන් ආයෙ අහලා බලමු. ඕගොල්ලන්ට මේ chat එකේ පොඩි message එකක් දාන්න. දැන් කොහොමද මේකේ මේ ඕගොල්ලන්ගේ මැෂින් එකට VAMP එක install කරගන්න පුළුවන් වුණාද?
මං ඉස්සරහට කරගෙන යන්න මට පොඩ්ඩක් ඒකට ඔයගොල්ලෝ හෙල්ප් එකක් දෙන්න. ඔව් මං මෙතනින් නවත්තගෙන ඉන්න බැහැනේ අපිට. ඕගොල්ලන්ගේ දැන් මිස් අලුතෙන් මම මේක පටන් ගත්ත වෙලාවෙ ඉඳලා මේ වෙනකොට එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි වෑම්ප් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් වුණා නම් මට කියන්නකෝ. එතකොට මම ඉස්සරහට යන්න. රයිට්. අපි මෙහෙම කරමුකෝ. ඔගොල්ලෝ දැන් පැයක් මේක හිටියනේ. අපි පැය 3ක සෙෂන් එකක් කරන්නේ. මම පළවෙනි පැයේදී ඇත්තටම HTML සහ PHP පාට් එක තමයි කරන්න හිටියේ. නමුත් මේ ඉන්ස්ටෝල් කරගන්න එකේ ගැටලු නිසා පොඩ්ඩක් පොඩි වෙලාවක් යනවා සමහර අයට. ඉන්ටර්නෙට් කනෙක්ෂන් ස්ලෝ ඒ වගේ. ඉතින් අපි දන්නවා ලංකාවේ අපේ තියෙන කනෙක්ෂන් එච්චර ස්ටේබල් නැහැනේ. මම එහෙම වුණොත් මෙහෙම කරන්න. මම ඔයගොල්ලන්ට පොඩි විනාඩි 5ක බ්‍රේක් එකක් දෙන්නම්. හරියටම 5යි 6ට අපි ආපහු පටන් ගමු. ඒ අතරේ ඔයගොල්ලන්ට පුළුවන් නම් යාළුවෙකුට හරි කතා කරලා මොකක් හරි ගෙන්නගෙන හරි ඔක දාගන්න පුළුවන් ක්‍රමයක් මොනවා හරි තියෙනවා නම් බලන්න. ළඟ ඉන්න යාළුවෙන් නම් හොස්ටල් එකේ නම් ඉන්නේ පොඩ්ඩක් බලලා ටක් ගාලා වෑම්ප් එක ඩවුන්ලෝඩ් කරපු එකක් තියෙනවා නම් දාගන්න. මම විනාඩි 5ක පොඩි ඉන්ටර්වල් එකක් දෙන්න. අපි ආපහු හරියටම 5යි 6ට හම්බෙමු. ඕකේ. Thank you.
රයිට් අපි පටන් ගමු. ඔගලන්ට මාව ඇහෙනවද? පොඩ්ඩක් කවුරු හරි කන්ෆර්ම් කරන්නකෝ ඔගලන්ට මාව ඇහෙනවද? ඇහෙනවා සම්ම සර්. ඕකේ, තැන්ක් යූ. හරි, අපි මෙහෙම කරමු. මේක මම හිතනවා සමහර අයගේ තා පොඩි වෙලාවක් ඇයි ඔක එන්න. නමුත් මම බේසික් දේවල් ටික පොඩ්ඩක් කවර් කරගෙන යන්නම්. එතකොට අපිට ඉතුරු ටික කරගෙන යන්න පුළුවන්. දැන් අපි මුලින්ම බලමු. මම දැන් කිව්වනේ මගේ වෑම්ප් එකේ WW කියන ෆෝල්ඩර් එක තුල තමයි වැඩ කරන්නේ මම. ඒක ඇතුලේ මම ෆෝල්ඩර් එකක් හදුවා ටෙස්ට් කියලා. ඒක ඇතුලේ මම ඉන්ඩෙක්ස් කියලා ෆයිල් එකක් හදුවා. මම මේක නෝට්පෑඩ් එකකින් හරි මොන හරි මම ඕගොල්ලොත් තියෙන එඩිටර් එකකින් මේක ඕපන් කරගන්න. හැබැයි එක්ස්ටෙන්ෂන් එක PHP කියලා තියෙන්න ඕනේ. දැන් ඕක තමයි කතන්දරේ තියෙන්නේ. එතකොට මම දැන් කරන්න යන්නේ මේකේ මම මොනවත්ම PHP කියලා දන්නේ නැහැ කියලා හිතාගෙන මම මේ ChatGPT එක පාවිච්චි කරලා මම පොඩි පොඩි ඇප්ලිකේෂන්ස් ටිකක් ලියන්න තමයි මේකේ මම ට්‍රයි කරන්නේ. එතකොට මම ඉස්සෙල්ලම PHP වලින් අපිට පොඩි මෙසේජ් එකක් print කරගන්න ඕනේ. එතකොට මම මෙයාට කියනවා I need a simple PHP code to say hello world. ඔන්න ඒ වගේ මම පොඩ්ඩක් type කරනවා. එතකොට එයා මට මේකට sample PHP code එකක් දෙනවා. ChatGPT එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. බලමු අපි මේක ගන්න පුළුවන්ද කියලා. sample PHP code to print message hello Sri Lanka. ඔගේ අපි ගහලා බලමුකෝ. දැන් මම මෙහෙම මෙයාට කිව්වහම එයා මට මේකට කෝඩ් එකක් දෙන්න ඕනේ හරි විදියට නම්. බලමු මේක වැඩ කරන්නේ නැත්නම් මේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ සමුසෙ. ආ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැද පොඩ්ඩක් මම ෂෙයා කරන්න. Thank you මතක් කරාට. දැන් පේනවනේ ස්ක්‍රීන් එක. දැන් පේනවද මගේ ස්ක්‍රීන් එක? ඔව් සර්. හරි. අපි මෙතනින් මෙහෙමයි මේ හැම command එකක්ම අපි පළවෙනිම දේ තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ PHP කියලා කියන language එකත් අපි වගේම developers ලා එහෙම නැත්නම් ලෝකේ හොඳ අපිට වඩා හොඳට මොලේ තියෙන මිනිස්සු ටිකක් එකතු වෙලා හොයාගත්තු වැඩ. language යන්නේ මේක. එතකොට මේ language එක මොනවා හරි command එකක් අපි හොයාගන්නකොට ඒක කවදාවත් මිනිස්සුන්ට තේරෙන්නේ නැති විදිහකට දෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට දැන් මට මෙතෙන්දී ඕනේ hello sri lanka කියලා print කරගන්න. ඕක තියෙන්න පුළුවන් ක්‍රම කීපයයි තියෙන්නේ. එකෝ එක print කියලා තියෙනවනේ, එකෝ write කියලා තියෙනවනේ, එහෙම නැත්නම් message කියලා තියෙනවනේ, display කියලා තියෙනවනේ. මොනවා හරි ඉංග්‍රීසි වචනයක් විදිහට තමයි ඕක තියෙන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ හැම වෙලේම guess කරන්න මේක මම ලිව්වනම් මේ මම හොයාගත්ත නම් මේ language එක කොහොමද මේක මම දෙන්නේ කියලා සරලම විදිහට ඒගොල්ලෝ දීලා තියෙනවා. හැබැයි සමහර වෙලාවට එදා ඉඳලම කවුරු හරි කෙනෙක් නිකන් අමුතු වචනයක් දීලා තියෙනවා නම් ඒකට එකම වැඩේ කරන්න පුළුවන් ක්‍රම දෙක තුනක් තියෙනවා. එතකොට අපි ඒක මේ වගේ chat GPT හරි එහෙම නැත්නම් Google හරි එකකින් මේ ගහලා බැලුවාම ඒගොල්ලෝ අපිට sample code එක දෙනවා. එතකොට ඒක දිහා බලලා අපිට ඉංග්‍රීසි සම්පූර්ණයෙන් සර් වැඩි ඇහෙන්නේ නැහැ, මේ චුට්ට සද්දේ අඩුවෙන් ඇහෙන්නේ. alright බලමුකෝ. දැන් කොහමද දැන් ඇහෙනවද? තාමත් මදි වගේද සවුන්ඩ් එක එනවා? තාමත් නැහැ සර්. හසිත කොහමද මාව ඇහෙනවද? ප්‍රශ්නයක් නැහැ සමස, මම හිතන්නේ පොඩ්ඩක් සවුන්ඩ් වැඩි කරගන්න වෙයි අර කතා කරුලම වෙන. ඔව් ඒක තමයි. ඔයාගේ සවුන්ඩ් එක වැඩි කරගන්න දුව මොකක් හරි ඔයාගේ මැෂින් එකේ තමයි අප්සෙට් එක තියෙන්නේ මට හිතෙන්නේ එහෙමනම්. හරි, අපි බලමු මම පොඩ්ඩක් සද්දෙට කතා කරන්න ට්‍රයි කරන්න. ඔයා මේ චුට්ටක් බලන්නකෝ සවුන්ඩ් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්ද කියලා ඔයාගේ මැෂින් එකේ. එතකොට අද chat GPT එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා වගේ. මම ඒක හින්දා මේක මොකද කරන්නේ පොඩ්ඩක් ඉන්නකෝ. හරි, මම ඔයගොල්ලන් chat GPT එක ගැන දන්නවා කියලා මම හිතනවා. chat GPT එකේ මං හිතන්නේ මොන හරි something wrong මේගොල්ලන්ගේ මොකක් හරි help desk එකේ කතා කරන්න කියලා කියලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න කියලා තියෙනවා.
මම මේක වෙනුවට මේ වගේ වෙන එකක් දැනට පාවිච්චි කරන්න ඕගොල්ලන්ට මේ ID එකක් ගන්න. මේක BART කියලා එකක්. ඒකත් ChatGPT වගේමයි large language model එකක්. එතකොට මම මේ BART එකේ type කරලා ChatGPT වගේම මට අවශ්‍ය දේ ගන්න පුළුවන්. මම එයාගෙන් ඉල්ලන්නේ I need a simple PHP code to print hello world. එහෙම නැත්නම් hello Sri Lanka. අන්න ඒ වගේ දෙයක් ඉල්ලන්නේ මම. එතකොට අපි බලමු එයා දෙන්නේ කොහොමද කියලා. මේක මේ BART කියලා තව ChatGPT වගේම එකක්. ඕගොල්ලන්ගේ ChatGPT වැඩ කරනවා නම් ඕගොල්ලොත් ඒකෙන් අහලා බලන්න කොහොමද අපි නිකන් hello world එකම නැත්නම් hello Sri Lanka වගේ දෙයක් print කරගන්නේ කොහොමද කියලා. දැනට ඒ server එකේ මොකක් හරි ගැටලුවක් තියෙන මේ වෙලාවේදී අපේ වෙලාවට අපි ගත්ත වෙලාවේදී තමයි ඒක එහෙම වුනේ. සාමාන්‍ය කාලතුරකින් තමයි මේ දවස්වල නම් ඒ වගේ මට හම්බුනේ. මෙතෙන්දී අපි ඒක ඇහුවහම එයා අපිට sample code එකක් දෙනවා. හැබැයි මම එයාට පැහැදිලිවම keywords දීලා තියෙනවා. PHP කියන එක මම දුන්නා. sample කියන එක මම දීලා තියෙනවා. එතකොට මම මෙතන මේ hello Sri Lanka කියලා දීලා තියෙනවා. එතකොට එයා මෙන්න මෙහෙම echo කියලා මෙහෙම command එකක් තමයි එයා මට දීලා තියෙන්නේ. අපි දැන් මේක මෙහෙම copy කරගෙන ගිහිල්ලා මෙන්න මේ notepad එකට ඕක type කරලා බලමු මේක වැඩ කරනවද කියලා. index.php කියන file එකේ තමයි මම මේක දාගත්තේ. එතකොට අපි බලමු මෙන්න මේක තමයි php open command එක, මේක php close එක, echo කියන එකෙන් තමයි මේක print වෙන්නේ. හැබැයි මෙතෙන්දී ඔයගොල්ලෝ දැනගන්න echo කියන එක නැතුව අපිට මේක print කියලා දැම්මත් මේක මේ විදිහටම ගන්න පුළුවන්. අපි ඕනනම් ඒ වගේ දෙයක් වුණත් මෙයාගේ අහුවතින් මෙහෙම අපි අහලා බලමු. අපි echo කියන වචනේ අපිට family නෑනේ එච්චර. එතකොට can මම හිතනවා මේක නිකන් print කියන එකෙන් වගේ සරලව දෙන්න පුළුවන් ඇති කියලා. එතකොට මං අහනවා can we use print කියලා. එතකොට එයාගෙන් මං මේ ප්‍රශ්නේ අහුවාම එයා මට උත්තරයක් දෙනවා ඒකට. දැක්කද? එයා print කියලත් මේ වැඩේම print කියලත් අපිට කරගන්න පුළුවන්. ඔන්න ඔහොම කතන්දර යන්නේ තියෙන්නේ. එතකොට අපි ඕනනම් මේක echo කියන එක වෙනුවට print කියලා දාලා මෙතෙන්ට යන්නත් පුළුවන්. print කියන එක අපිට family හිඳ මම මෙතනින් print කියලා දාලා බලන්න කොහොමද මේක වැඩ කරනවද කියලා. එතකොට මේක වැඩ කරනවද කියලා බලන්නේ කොහොමද කියන එක තමයි අපේ ඊළඟට තියෙන ගැටලුව. කොහොමද ඒක බලන්නේ? අපි මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම local host කියලා type කරනවා. local host කියලා test කියලා මෙතනින් මට index.php කියලා දුන්නොත් මගේ ෆයිල් එකේ තියෙන path එකට තමයි මේක යන්නේ දැන්. මෙන්න මේ local host කියන එක ඔයගලට අලුත් එකක්. මෙතෙන්ට අපිට www.abc.com වගේ කියලා එකක් තමයි එන්නේ. මේ local host කියන්නේ මගේ local server එකේ මේ කරන්න වෙන හින්දා. නමුත් මෙතෙන්ට ඔයගොල්ලෝ server එකට host කරාට පස්සේ ඔයගොල්ලන්ගේ URL එකේ path එකයි නමයි. ඊට පස්සේ test කියන එක තමයි මගේ folder එක. මම index.php කියලා type කරාම බලමු මොකද්ද print වෙන්නේ කියලා. මේ hello Sri Lanka කියලා ආවා. එතකොට අපි මේක ආපු සරයක් ඕන නම් පොඩ්ඩක් මේ මම notepad එකේ මම තව මෙතෙන්ට දාන්නම්කෝ. my mother language කොහොම කියලා මෙහෙම මෙතන වෙනස් කරලා මම control s එක ගහලා මේක save කරනවා. එහෙම save කරා නම් ඔයා මෙන්න මෙතෙන්ට ගිහලා refresh button එක click කරාම මෙතන තේ අනුව වෙනස් වෙනවා. දැන් එතකොට ඔයගලන්ට සරලවම තේරෙනවනේ කොහොමද පොඩි print command එකක් දීලා PHP වලින් තමයි මේක මේ Apache server එක හරහා තමයි මේක run වෙන්නේ. වැරදිලා හරි මෙන්න මෙතන මේ server එක run වෙන්නේ නැත්නම් මෙතෙන්දි මේ වගේ website එක අපේ open වෙන්නේ නැහැ. ඊට අමතරව අපිට ඕන දෙයක් මේකේ දෙන්න පුළුවන්. තව උදාහරණයක් විදිහට අපි මෙතන PHP commands තමයි මම මේ කතා කරන්නේ දැන්. ඔන්න ඔය විදිහට මෙහෙම එකක් දෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ගේ machine එකේ RAM server එක run වෙන අය ඕගොල්ලන්ගේ මෙන්න මේ folder එකට ගිහිල්ලා එතන මොනව හරි test හරි මොනව හරි කියලා folder එකක් හදාගෙන vamp එකේ www කියන එකට ගිහිල්ලා test කියලා වගේ folder එකක් හදාගෙන එතන index.php කියලා file එකක් හදලා ඒ file එකට මෙන්න මේ විදිහට පොඩි command එකක් chat GPT හරි මොනව හරි එකකින් request කරන්න මට මෙන්න මේක print කරගන්න ඕනි කියලා. එතකොට එයා මෙතෙන්ට print කියලා හරි echo කියලා හරි දෙනවා. echo කියලා දුන්නත් මේකම තමයි වෙන්නේ. මම මෙතන new කියලා දාලා echo කියලා දැම්මොත් ඒ එහෙම දැම්මත් print කියලා දැම්මත් දෙකෙන් එකම වෙන්නේ. මං කිව්වේ එකම වැඩේ කරන්න ක්‍රම කීපයක් තියෙනවා කියලා. එතකොට මේ වගේ මෙතෙන්ට මෙයා මේක print කරනවා. හැබැයි වැරදිලා හරි ඕගොල්ලෝ මොනව හරි වැරද්දක් කරොත් මේකේ උදාහරණයක් විදිහට මම මෙන්න මෙතන තියෙන කෝඩ් එකක් මකනවා. මේකේ අපේ ටෙක්ස්ට් එක දානකොට ඕනම ටෙක්ස්ට් එකක් දාන්නේ කෝඩ්ස් ඇතුලේ. එතකොට මේක PHP open එක, මේක PHP close එක, ඒ දෙක අතරේ මෙහෙම කෝඩ් දාලා තියෙනවා. මං ඔන්න කෝඩ් එක මගේ අතින් අමතක කරලා print වෙලා නැහැ. අන්න ඒ වගේ experience එකත් ඕගොල්ලෝ ගන්න. එහෙම වුණොත් එයා මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම error එකක් පෙන්නනවා. එයා error එකේ කියන syntax error, unexpected end of line. එයාට line එකේ අන්තිම හොයාගන්න බැරි හින්දා තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ පොඩි පොඩි ඒව කරලා ඔයගොල්ලෝ බැලුවහම තමයි ඇත්තටම මේ රේකක් ආවහම
ඒ එරේකට හැ පුරුදු වෙන්න. එතකොට ඒක හදාගන්න ලේසි. ওই වගේ එරස් ಜಾති 7ක් 8ක් විතර තියෙන ඒවට පොඩ්ඩක් ෆැමිලිය වෙන්න ඕනේ. මේ වගේ පොඩි ෆයිල් එකක් හදාගෙන ඉක්කෝ හරි මෙතෙන්ට print හරි කියලා දාලා මේ මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ කිසිම දෙයක්. මේ කෝඩ් එක සම්පූර්ණයෙන් මම අතනින් copy කරලා නෙගත්තේ. එතකොට එහෙම පොඩි කෝඩ් එකක් අරගෙන අපි බලමු අපේ මේ සර්වර් එකේ අපිට වැඩ කරන්න පුළුවන්ද කියලා. index.php කියන ෆයිල් එක තමයි මම දුන්න ෆයිල් නේම් එකට. මම index කියලා දුන්න හේතුව තමයි අපි ඕනම ෆෝල්ඩර් එකකට මේ වගේ ආවහම ඒ ෆෝල්ඩර් එකේ ෆයිල් නේම් එකක් නැත්නම් එයා ඔටෝමැටිකලි index.php කියන එක තමයි සර්ච් කරගෙන යන්නේ. එතකොට අපි තව ඒවා වගේ මේ වගේ ෆයිල්ස් කීපයක් හදමු ඉස්සරහට. එතකොට මෙන්න මේ වගේ ඕගොල්ලන්ගේ Hello Sri Lanka කියලා print කරගන්න පුළුවන් වුණොත් කාට හරි කෙනෙකුට ඒක ටග් ගාලා කරලා මට දාන්න chat එකේ කවුද බලමු අපි ඉස්සෙල්ලම කරන්නේ ඕගොල්ලන්ගේ server එකේ Hello World කියන එක අපි ගාවකෝ Hello Sri Lanka කියලා මෙහෙම print කරලා මේකේ screen print එකක් අරගෙන chat එකට දාන්න. මම ඕගොල්ලන්ට පොඩි time එකක් දෙන්නම් මේක තනියම කරන්න. Okay. ඕකේ නම් ඕකේ කියලා දාන්න chat එකේ. මම කියපු දේවල් තේරුණා නම් නැත්නම් ඒකත් දාන්න. ඉස්සෙල්ලම බලමු අපි කවුද මේක කරලා දාන්න පුළුවන් කියලා. screen print එකක් අරගෙන දාන්න chat එකට බලන්න. කුමාරි ඉදිදී 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 අමරේ ගෙන ලැකුම උඩට යන්න පිටියෙන් කාගෙරි මයික් එක ඔන් වෙලා තියෙන පොඩ්ඩක් ඕෆ් කරගන්න එක. ඕගොල්ලන්ට මේක කාට හරි කෙනෙකුට Hello World කියන එක print කරගන්න පුළුවන් වුණා නම් screen print එකක් අරගෙන group එකට දාන්න. අපි එතකොට ඊළඟ එකට යමු. ඊළඟ step by step යමු. පොඩි වෙලාවක් අරගමු. අර download වෙන අය තවදුරටත් download කරගන්න. download කරලා අද අඩුම ගානේ මේ PHP වලින් Hello World හරි ලියා ගන්න පුළුවන් වුණොත් ඕගොල්ලන්ට ඒක ලොකු achievement එකක්. කරගන්න පුළුවන් වෙච්ච අයට ඉස්සරහට යන්න පුළුවන්. මම database එකට connect වෙන විදිය කියලා දෙන්නම් ඊළඟට. මාත් එක්කම කරමු ඊළඟට ඉතුරු ඒවා ටික.
අර කෙනෙකුට එර මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මම ඒක බැලුවා එයාගේ එක DLL එකක් එක පැකේජ් එකක් එයාගේ මැෂින් එකේ ඉන්ස්ටෝල් වෙන්න ඕනේ. මේ මැසේජ් එක හැමම කොපි කරලා Google එකේ ගැහුවා නම් ඒකට ඩවුන්ලෝඩ් කරගන්න කියලා DLL එකක් දෙයි. ඒක ඉන්ස්ටෝල් කරගෙන ආපහු සරයක් දාන්න ට්‍රයි කරන්න හරියයි වැඩේ. right. කවුරු හරි එක්කෙනෙක් හරි ඔයාලට රන් වුණා නම් හෙලෝ වර්ල්ඩ් කියන එක මේ වගේ පොඩ්ඩක් කියන්න. මේක මගේ එක ස්ක්‍රීන් එක බලාගෙන ලියන්න ඕනේ නැහැ. මේක ඕගොල්ලන්ට chat GPT එක බලාගෙන මේ කෝඩ් එක ගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට ඉම්පෝර්ට් වෙන්න තැන තමයි මේක කොහේද ලියන්නේ කියන එක. දැන් මම මේක ලිව්වේ spam කියන එකේ WW කියන එකේ ටෙස්ට් එක ඇතුළේ. ඕගොල්ලන් කාට හරි එක්කෙනෙකුට හරි මේක print කරගන්න පුළුවන් වුණා නම් මට මේ screen එක මේකේ chat එකට දාන්න ඕගොල්ලෝ done කියලා. එතකොට මම දන්නවනේ හරි කියලා. මේක බොහොම සරල දෙයක් තියෙන්නේ. නමුත් මේක තමයි පළවෙනිම ස්ටෙප් එක අපේ. තව ගොඩක් දේවල් තියෙනවා කරන්න පුළුවන්. ඒ මට වේගෙන් කරගෙන යන්න පුළුවන්. ඒකට වේගෙන් කරලා වැඩක් නැහැ නේ. අපි හරියට ඒක අල්ල ගන්න ඕනේ කොහොමද යන්නේ කියලා. ගොඩක් දේවල් කරන්න බැරි වෙයි අද. හැබැයි කරන එක හරියට කරමු අපි. වෙරි ගුඩ්. පුබුදු හරි. පුබුදු තමයි මුලින්ම මේක කරේ. එතකොට පුබුදුට මේක හරියටම ආවා. හලෝ ශ්‍රී ලංකා කියලා යාට ඉන්ටර්ෆේස් එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේ තව අනිත් අයටත් මේක රන් කරගන්න පුළුවන් වුණා නම් මට මෙතෙන්ට දාන්නකෝ. එතකොට මට පුළුවන් ඕගොල්ලත් එක්ක වේගෙන් යන්න ඉස්සරහට. මේක ස්ක්‍රීන් මම කරන එක රෙකෝඩින් එකක් බලාගෙන ඕගොල්ලෝ ඉගෙන ගන්නවා කියලා හිතුවට ඒක කරන්න අමාරුයි. ඕගොල්ලන් මේකෙදි මේ බේසික් දේවල් ටික කරගන්න පුළුවන් නම් මම දන්නවා එතනින් එහාට ඉතුරු දේවල් ටික කරගන්න පුළුවන්. හැබැයි මූලික දේවල් ටික රන් කරගන්න බැරි නම් ඉතුරු ටික කරගන්න අමාරුයි ඇත්තටම. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝ chat එකේ ඕන දෙයක් අහන්න. කිසිම කෙනෙකුට මේකෙදි වැරදි ප්‍රශ්නයක් හරි එක ඇහුව මනිත් අය වැරදියට හිතයි මං ගැන කියලා හරි එහෙම එකක් නැහැ. ඕගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න මේ වර්ක්ෂොප් එකක් කියන්නේ ඒක තමයි. මේක lecture එකක් නෙමෙයි, විභාගයක් නෑ මේකේ. හැබැයි ඔයගොල්ලෝ මේ වර්ක්ෂොප් එක හරියට කරගත්තොත් ඕගොල්ලන්ට opportunity එකක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. අපිට ඇත්තටම මිනිස්සු ඕනේ, ඉන්ඩස්ට්‍රි එකේ මිනිස්සු නෑ. ගොඩක් වෙලාවට අවුරුදු 4ක් ඩිග්‍රී කරලා ඇවිල්ලා database එකේ data ටිකක් ලියාගන්න බෑ. ඒක අපරාධයක් නේ. මේක ඕගොල්ලන්ට හම්බෙලා තියෙන හොඳ opportunity එකක්. හැබැයි ඔගොල්ලෝ කතා කරොත් ඉන්ටරැක්ට් වුණොත් යන්න පුළුවන් ඉස්සරහට. එහෙම නැත්නම් ඔගොල්ලෝ හිතාගෙන හිටියට පස්සේ අල්ල ගන්නම් කියලා ඒක කරන්න අමාරුයි ඇත්තට. තව කවුරු හරි කෙනෙක් ලිව්වොතින් ඔයගොල්ලන්ගේ එකක් දාන්න. මම තව එක්කෙනෙක්ට ලියනකම් මම පොඩ්ඩක් ටයිම් එක දෙන්නම්. මේ පොඩි දෙයක් ලියන්න තියෙන මෙතන. ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න, මම කියන්නම්. මම හරි කැමතියි ඔයගොල්ලෝ කතා කරනවා නම්. එතකොට මට පුළුවන් නේ ඔයගොල්ලන්ට උදව් කරන්න ඇත්තටම. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න. ඔය වෑම්ප් එක ඉන්ස්ටෝල් වෙලා තියෙන කවුරු හරි කෙනෙක් ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න. එතකොට අපි එකතු වෙලා ලියන්න පුළුවන්. මම දැන් ලිව්වා වගේ මම ඔයගොල්ලන්ගේ ඒ තියෙන රිසෝස් අනුව, ආගේ මැෂින් එකේ තියෙන දේවල් අනුව වාට හෙල්ප් කරන්න ලියා ගන්න. කාටද ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න පුළුවන්? මැසේජ් එකක් දානවා chat එකේ. මම මෙතනින් ෂෙයරින් දෙන්න. ඔබට තව වෙලාව ඕනේද නැද්ද කියලා හරි දාන්නකෝ chat එකේ. එතකොට අපිට ඉස්සරහට යන්න පුළුවන් නේ. කවුරු හරි එක්කෙනෙක් කියන්නකෝ මට continue කරන්න ඕනේද නැත්නම් තව වෙලාව ඕනේද කියලා.
මම එහෙනම් මෙහෙම කරන්නම්. මම හිතන ඕගොල්ලන්ට වැඩේත් මැනේජ් කරගන්න පුළුවන් වෙයි කියලා. මම ඊළඟට චුට්ටක් ඕගොල්ලන්ට මෙතනින් මෙහෙම මේ වෑම් සර්වර් එකේ තියෙනවා තව MySQL කියන එකක්. එතකොට මේ MySQL කියන එකත් සර්වර් එකක්. මම මේක පොඩ්ඩක් වැඩ කරන විදිහ ඊළඟට ඔයගොල්ලන්ට පටන් ගන්නම්. ඊට පස්සේ අපි ආපහු PHP පැත්තට ඇවිල්ලා අපි බලමු කොහොමද database එකට data ටිකක් set එකක් save කරගන්නේ කියලා. එතකොට මම ඔයගොල්ලන්ට පොඩි basic හැඳින්වීමක් කරන්නම්. මෙන්න මේකේ දැන් මම මෙතන local host කියලා ගහලානේ මේ ගිහිල්ලා මේක බලන්නේ. ඒ විදිහටම මම මෙතන local host වෙනුවට මට මෙතන local host කියලා ගහලා දැන් මගේ application එක test කියලානේ ගියේ. ඒ වෙනුවට මට මෙතන PHP my admin කියලා ගැහුවොත් මම යනවා SQL server එකට. sorry PHP my admin මෙතන ඉන්නේ මේ මේක හදිස්සියේ ඕගොල්ලන්ට එහෙම මොන හරි ගැටලුවක් ආවත් මෙතනින් යන්නත් පුළුවන්. මේ තියෙන PHP my admin කියලා මෙතන තියෙනවා. මෙතනින් යන්නත් පුළුවන්. මට අර පාත් එක මතක නැහැ. මම මෙතනින් ගිහිල්ලා බලන්න PHP my admin එකට යන්න පුළුවන්ද කියලා. ඒ local host PHP my admin කියලා ගහලා අපිට MySQL server එකට connect වෙන්න පුළුවන්. පොඩ්ඩක් slow මගේ machine එක. හදිසි හරි ඔයගොල්ලන්ට මේක අමතක වුණොත් මෙතනින් ගිහිල්ලා යන්නත් පුළුවන්. හොඳම දේ තමයි එහෙම අමතක වුණත් කොහොමද URL එක කියලා ගැහුවනම් ChatGPT හරි කොහේ හරි බලන්න පුළුවන්. මෙන්න මේක තමයි අපේ databases තියෙන ඔන්න ඔය කියන MySQL server එක. දැන් මගේ මේකේ තියෙන database තමයි මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. මෙතන test කියලා database එකක් තියෙනවා. මම දැන් අලුතෙන් database එකක් හදාගන්න විදිය ඔයගොල්ලන්ට කියන්නම්. මේ PHP my admin වලට ආවට පස්සේ මෙතන තියෙන new කියලා එක. එතෙන්ට ගිහිල්ලා මම මේක දෙනවා අලුත් database එකක් create database කියලා තියෙනවා. මම ඒකට මම දෙන්න test 01 කියලා එකක් දෙන්නම් මම. එතකොට මම test 01 කියලා අලුතෙන් database එකක් හදාගන්න තමයි මේ යන්නේ. මෙතනින් මම create database කියලා ඒක දැනටම exist කියලා කියනවා. ඒ කියන්නේ එහෙම test 01 කියලා එකක් තියෙනවා. මම test 02 කියලා එකක් හදන්න හදන්න. තියෙනවනම් එකක් ඒක හදන්න දෙන්නේ. මම අලුතෙන් එකක් හදාගන්න test 02 කියලා. එතකොට එයා කියනවා successfully created කියලා ඔන්න database එකක් හැදුණා. එතකොට මට මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවන් මම හැදිච්ච database එක මේ තියෙන test 02 කියලා තියෙනවා මෙතන. මේක ඇතුලේ මොනවා tables වත් මොනවත් මට පේන්නේ නැහැ. දැන් එහෙම මොනවත්ම නැහැ. දැන් එතකොට මට මෙන්න මේකේ තමයි මෙන්න මේ test 02 කියන database එකට තමයි මගේ data ටික save කරගන්න ඕනේ. දැන් මම දන්නේ නැහැ කොහොමද මේකට data save කරන්න කියලා. හැබැයි මට මේක නිකන් බැලුවහම මේ උඩ බැලුවා මෙතන SQL කියලා තියෙනවා, මෙතන search කියලා තියෙනවා. මෙතනින් තමයි SQL run කරන්න පුළුවන් queries කියලා මට idea එකක් තියෙනවා. දැන් මම මේක කරන විදිය දන්නේ නැහැ නේ. මම එතකොට ආපහු ගිහිල්ලා මේ වගේ එකකට ගිහිල්ලා මට දැන් අවශ්‍ය දේ මම කියනවා. බලමුකෝ දැන් පොඩ්ඩක් අපි ChatGPT එකනේ ඕගොල්ලන්ට family මම ඒකෙන්ම ගන්න try එකක් දෙන්න. ChatGPT තියෙනවනම් ඒක ගමු. හිටපු ගමන් ඒ server එක වැඩ කරන්නේ නැති වෙලාවල් එනවා. මේ අපි ChatGPT එකෙන් අහලා බලමු කොහොමද අපේ data ටික අපි database එකට save කරගන්න කියලා. උදාහරණයක් විදිහට මට ඕනේ දැන් කරගන්න employee ගේ නම. මම එයාගෙන් ඉල්ලනවා මෙහෙම. ඔයගොල්ලන්ට මගේ screen එක පේනව නේද? මට පොඩ්ඩක් කවුරු හරි confirm කරන්නකෝ මගේ screen එක පේනවද, මගේ sound එක ඇහෙනවද කියලා. මොකද මෙතනින් එහාට කරන ටික ගොඩක් වැදගත්. ඒකයි මම මේ කියන්නේ. පේනව සර්. පේනව නේ? ඇහෙනව නේද මං කියන එකත්? ඇහෙනව සර්. රයිට්, thank you. අන්න එහෙම කතා කරන්න හැමෝම. එතකොට තමයි මටත් ආස හිතෙන්නේ. නැත්තම් මේක මේ ලෙක්චර් එකක් වගේ කරලා වැඩක් නැහැ. මේක වර්ක්ෂොප් එකක් නේ. එතකොට මම chat GPT එකෙන් මම අහලා බලමු. give me steps to save employee name. oi name address name address date of birth telephone number සමනද අපි දාමුකෝ gender කියන එකක් දාමුකෝ gender into a MySQL කියන වචනේ හරියටම දෙන්න ඕනේ MySQL database using PHP PHP use කරලා මෙන්න මේ ටික සේව් කරගන්නේ කොහොමද කියලා තමයි මම මෙයාගෙන් අහන්නේ දැන්. බලමු ආ දැන් වැඩ කරන ChatGPT.
එතකොට මෙයා කරන වැඩේ මට ස්ටෙප්ස් ටිකක් දෙනවා මේක කරන්න කොහොමද කියලා. මම මේකේ තියෙන ටික කියව ගත්ත නම් හරි දැන්. To save employee name, address, date of birth, gender into MySQL, you can follow these steps. මේ ස්ටෙප්ස් ටික follow කරා නම් හරිලු. Set up your MySQL database. එයා ඉස්සෙල්ලම කියනවා මේ create database කියලා. එයා නම් මට suggest කරලා තියෙන company කියලා database එකක් හදාගන්න. හැබැයි මට දැන් මේක ඕනේ company කියලා නෙමෙයි, මම දැන් හදාගත්තේ test 02 කියලා. එතකොට මම මේ create database කියන කැලේ අමතක කරලා ඊට පස්සේ තියෙන කැලේ ටික බලනවා. create table. table එකක් හදන්න කියලා කියනවා. එයා employees කියලා table එක හදන්න කියලා කියනවා. එයා employee කියලා table එකේ නම එයා දන්නවා. දැන් මම employees save කරන්නේ employee table එකටනේ. එතකොට employee table එකක් හදන්න කියලා එයා මෙතන කියනවා. if not exist ඒක දැනටම පවතින්නේ නැත්නම් හදන්න කියලා තමයි මෙයා දීලා තියෙන්නේ. එහෙමනම් මට මේ කැල රන් කරලා මට අවශ්‍ය කරන ටේබල් එක සම්පූර්ණයෙන් මෙතනින් හදාගන්න පුළුවන්. එතකොට කවුරු හරි කෙනෙක් කියන්නකෝ බලන්න, මම මේ කැල ගිහින් රන් කරන්නේ කොහේද? මම මෙයා කියන්නේ මේ ක්‍රියේට් අ ඩේටාබේස්. එතකොට මම දැනගෙන ඉන්නේ කොහොමද ඩේටාබේස් එක හදාගන්නේ කියලා. ඩේටාබේස් එක හදන්න එක අවශ්‍ය නැහැ. නමුත් මම දැන් ටේබල් එක හදාගන්න යනවා. හැබැයි මම මේක රන් කරන්න හදන්නේ, මේක මම රන් කරන්න හදන්නේ මෙන්න මේකට. මම දැන් සිලෙක්ට් කරගෙන තියෙන test 2 කියන එකනේ. දැන් test 2 කියන එකේ ටේබල් මුකුත් නැහැ. මම මේ test 1 කියන එක ගත්ත නම් ඒකේ ඇති tables. ඒකේ තියෙන tables. test 2 කියන එකේ මුකුත්ම නැහැ. එතකොට මම මේක ගෙනල්ලා මෙන්න මෙතනට ගෙනල්ලා මේ SQL කියන මේක ඇතුළට ගෙනල්ලා තමයි මේක රන් කරන්නේ. මේක මම මෙහෙම රන් කරාම මට මේකට අවශ්‍ය ටේබල් එක හැදෙනවා මෙතන. මම ඔයගලන්ට පෙන්වන්නේ. මට විනාඩියක් දෙන්න. මට මෙන්න මේ කොරි එක, ඒ කියන්නේ chat gpt එකෙන් දීපු මේ කොරි එකෙන් පළවෙනි කෑල්ලේ කියලා තියෙන ටේබ් ඩේටාබේස් එක හදන්න කියලා. නමුත් ඩේටාබේස් එක හදන කෑල්ල මම දැනටම හදලා තියෙන හින්දා මම මෙන්න මේ create table කියන කෑල්ල අරගෙන ඇවිල්ලා මේ කෑල්ල මෙහෙම කොපි කරගෙන ඇවිල්ලා මම මෙන්න මෙතනින් මේ mysql php myadmin කියන එකට ගිහිල්ලා මෙන්න මේ කෑල්ල මෙතන රන් කරන්න තමයි හදන්නේ මම. මේක රන් කරා නම් මට මේක ඇතුලේ බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ මගේ ටේබල් එකේ නේම්, ඇඩ්‍රස්, ඩේට් ඔෆ් බර්ත්, ටෙලිෆෝන් නම්බර්, ජෙන්ඩර් කියන ඒවා හැදිලා තියෙනවා. දැනට මේක ඇතුළට ගිහිල්ලා බලුවහම මුකුත් නැහැ, පේන්නේ නැහැ මේකෙ මේ. මෙතන මොනවත් නැහැ ටේබල්. හැදිලා. දැන් මම මේක රන් කරනවා මෙතන. රන් කරනකොට ඔයගොල්ලන්ට පේන්නේ මෙතන go කියලා එකක් තියෙනවා. අන්න එතෙන්ට ගිහිල්ලා රන් කරගන්න පුළුවන්. ඇත්තටම මේ වර්ක්ෂොප් එකෙන් මේ වගේ දේවල් තමයි ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. කොහොමද ටේබල් එකක් ස්ක්‍රිප්ට් එකක් යූස් කරලා රන් කරගන්නේ. ඔන්න දැන් මම මෙතෙන්ට ගියා නම් එම්ප්ලොයි කියන ටේබල් එක හැදිලා තියෙනවා දැන්. මෙතන මේ තියෙන එකේ තියෙන කොලම්ස් ටික මට මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුළුවන්. අපි අර සේව් කරන්න ඕනේ කියලා කියපු කොලම්ස් ටික එයා මට ඔක්කොම ටික හදලා දීලා තියෙනවා. හදිසිය ඔයගොල්ලන්ට අලුත් කොලම් එකක් මේකට දාගන්න ඕන නම් මෙන්න මෙතන new කියලා එකක් තියෙනවා. මෙතෙන්ට ගිහිල්ලා මම ඒකත් හදන විදිය කියන්නම්. ඒක උඩ double click කරාම new කියන එක උඩ මෙතෙන්ට ගිහින් දෙන්න පුළුවන්. අපි හිතමු මට දෙන්න ඕනේ hobbies. hobbies කියලා එකක් දෙන්න ඕනේ කියලා හිතමු. එතකොට මෙතන තියෙනවා types කියලා જાතියක්. integer කියන්නේ numbers වලට හැම වෙලේම. අපිට ඕන නම් මේ hobbies කියන එක text එකක් විදියට දෙන්න පුළුවන්. date text ඔහොම වාචා ওই වගේ තියෙනවා. අපි text එකක් විදියට දෙමු hobbies කියන එක. දීලා ඔහොම මෙතන මේ තියෙන fields ටිකක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා null. null කියන්නේ ඒකට මුකුත් value එකක් නැති එකට කියන null කියලා. value එකක් නැති වුණත් save කරන්න දෙනවද නැද්ද කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒක අපි yes okay. අපිට සමහර අයට hobbies තියෙනවා, සමහර අයට hobbies නැහැ. එතකොට ඒකින්ද ඒක save කරන්න දෙනවා. මෙතන තියෙනවා aj කියලා. aj කියලා කියන්නේ මෙතන integer වෙලා තියෙනවා නම් මෙන්න මේ auto increment aj නෙවෙයි ai auto increment value එක true කරන්න පුළුවන්. auto increment value එක true කරොත් හැම වෙලේම එයා automatically එක 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 වැඩි කරලා sequence number එකක් එකක් දා ගන්නවා. මෙතනින් ඊට පස්සේ අපිට මේක save කියලා save කරන්න පුළුවන්. දැන් මේක ගත්තොත් මෙන්න මේ id කියන එකක් එයා දාගෙන තියෙනවා. ඒක අපි ගිහිල්ලා check කරලා බලුවොත් ඒක අනිවාර්යයෙන්ම auto increment එකක් තියෙනවා. මේ මං කිව්වේ integer තමයි මේකේ type එක. length එක 12යි. ඊට පස්සේ මෙන්න මෙතන auto increment එකක් දාගෙන තියෙනවා. ඒතකොට අපි මේකට values දාන්න දාන්න එයා එක 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 වැඩි කරගෙන යනවා.
ඔන්න ඔය විදිහට මට මෙතෙන්ට ගිහිල්ලා මැනුවලි ඩේටාබේස් එකේ ෆීල්ඩ් හදා ගන්නත් පුළුවන්. ඊට අමතරව මේක ස්ක්‍රිප්ට් එකක් රන් කරලා මේ ටික හදා ගන්නත් පුළුවන්. මං හිතනවා ඕගොල්ලන්ට ඩේටාබේස් එක හදන විදිය පැහැදිලි කියලා. දැන් පොඩි වෙලාවක් අරගෙන ඕගොල්ලන්ගෙ එකෙත් මේ විදියටම පොඩි ඩේටාබේස් එකක් හදා ගන්න. ඕගොල්ලෝ මෙන්න මෙතනින් ගිහිල්ලා කොහෙන්ද අපි chat GPT ඉගෙන ගත්තේ මේ වගේ යාගෙන් ස්ටෙප්ස් ටික ඉල්ලුවහම එයා දෙන පළවෙනිම එක තමයි ටේබල් එකක් හදාගන්න කියන MySQL database එකට ගිහිල්ලා. මේ කැනටම පොඩි වෙලාවක් දෙන්න ඕගොල්ලෝ තනියම මේක කරලා try එකක් දෙන්නකෝ කරගන්න පුළුවන් ද කියලා බලන්න. මම මෙතෙන්ට එනකන් කියපු දේවල් ඕගොල්ලන්ට තේරෙනවා නම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න තේරෙනවා කියලා. මම මේක වැඩි නම් හරි මම කියන එක තේරෙන්නේ නැත්නම් හරි එකක් දාන්න මැසේජ් එක. එතකොට ඕකේ නම් අඩු ගානේ ඕකේ කියලා හරි දාන්න. එතකොට මම දන්නවනේ ඕගොල්ලන්ට මේ වැඩේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා. මම මේ කරන්න හදන්නේ ලේසි ක්‍රමයක්. ඉස්සර අපි ඉගෙන ගන්නකොට මේ ඔක්කොම මතක තියාගෙන ඉන්න ඕනේ. විභාග වලටත් මේ ප්‍රශ්න ඇහුවා. දැන් විභාග වලට මේ වගේ ප්‍රශ්න අහන්නේ නැහැ කවදාවත්. කම්පැනි එකේ ඉන්ටර්වයුව එකට ගියාම ඕගොල්ලෝ මේ වගේ කෝඩ් එක chat GPT කින් ඉල්ලගෙන සම්පූර්ණයෙන්ම ඩේටාබේස් එකට ඩේටා ටිකක් දාලා පෙන්වන්න කියලා කියනවා ඒගොල්ලෝ බලන් ඉදින්දි. එතකොට ඒගොල්ලෝ දෙන ඩේටාබේස් එක මොකක්ද කියන එක පවා ඕගොල්ලෝ දන්නේ නැහැ. එතෙන්ට ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ කියන්නේ මොකක්ද ඩේටාබේස් එක කියලා. ඕගොල්ලන්ට ෆැමිලිය වෙලා තියෙන MySQL නම් ඒගොල්ලෝ MS SQL database එකක් දෙන්න පුළුවන්. ඒ වගේ අපි නොදන්න එකක් තමයි දෙන්නේ. ඒක හොයාගෙන දාන්න පුළුවන් developers තමයි industry එකට අවශ්‍ය. right මම පොඩි වෙලාවක් දෙන්නම් ඔයගොල්ලෝ මෙතෙන්ට එනකන් මේක try කරන්න. මම ඕන මේ database එක හදන script එකේ මේක ඇල්ලත් chat එකට දාන්න. ඒක ඔයගොල්ලෝ කොහොම හරි ඔතනින් හදලා ඔයගොල්ලන්ගේ machine එකේ ඔක දාගන්න. මේක මම තනියම පොඩි ඩේටාබේස් එකක් හදාගෙන මෙතනින් ඉස්සෙල්ලම ඩේටාබේස් එක හදනකොට ගියේ මෙන්න මෙතන තියෙන නියු එකට. දැන් ටේබල් එකක් හදනකොට නියු කියලා ගියොත් මෙතනින් තමයි ටේබල් එකක් හැදෙන්නේ. කොලම්ස් කියන එකේ නියු වලට ගියොත් කොලම් එකක් තමයි හැදෙන්නේ. එතකොට මේවා ඕගොල්ලන්ට පොඩ්ඩක් ෆැමිලිය වෙයි මේක අතපත ගන්නකොට. මෙතනකන් තේරුණා නම් ඔයගොල්ලන්ට තේරුණා කියලා කියන්න. මේක පොඩ්ඩක් ටෙක්නිකල් තමයි. හැබැයි ඉතින් මේකට මූණ දීලා ඉගෙන ගන්න ඕනේ. වැරදි වැරදි හරි ඔයගොල්ලෝ කරොත් ඔයගොල්ලන්ට මේක ඉගෙන ගන්න පුළුවන්. ඔගොල්ලන්ගේ ටේබල් එක හදාගෙන ඉවර නම් මට චුට්ටක් කියන්න. ආපහු විස්තර කරන්න ඕන නම් ඒත් මට කරන්න පුළුවන්. මට chat එකේ හැමෝම message එකක් දාන්න. මේක ගොඩක් important. ඔයගොල්ලන්ට මේ කැලේ කරගන්න පුළුවන් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම interview එකට ගියොත් බය නැතුව face කරන්න පුළුවන් interview එකට අනිවාර්යයෙන්ම CRUD application එකක් data ටිකක් database එකට යවන්න ඔයගොල්ලන්ට දෙනවම තමයි අනිවාර්යයෙන්ම. මෙතනට තේරුණාද කියලා කියන්න බඩුම ගානේ. මට මේ chat එකේ මෙතන 25ක් විතර ඉන්නවනේ. ඔයගොල්ලෝ හැමෝම අඩු ගානේ මම මේ මගේ time එක දාලා ඔයගොල්ලන්ට free workshop එකක් කරන එකට respect එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට යුතුකමක් තියෙනවනේ. මේක තේරුණාද නැද්ද කියලා හරි කියන්න. තේරුණ නැත්නම් තේරුණ නැහැ කියලා හරි කියන්න. මම ආයෙ repeat කරන්නම් ඔය ටික. මොකද මේ කැලේ ටික හරියට ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ට මට 100% sure මේක කවුරු හරි screen එක share කරගන්න පුළුවන් නම් share කරගන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මේ සෑහෙන වැඩක් කරගන්න පුළුවන් එතන ඉහට. මම මේ ස්ටාර්ට් එකක් කරන් දුන්නාම ඉතුරු ටික ඔයගලන්ට මේ විදිහටම නැණික් ටිකක් කරගෙන යන්න තියෙන්නේ. වේගෙ වැඩිද මම කරනවා එහෙම නැත්නම්.
කවුරුර එක්කෙනෙක් කැමති නැද්ද ඔයාගේ ස්ක්‍රීන් එක ෂෙයා කරගෙන වැඩ කරන්න? මම එතකොට අනිවාර්යයෙන්ම ඔයාට අනිත් පැයට කරගන්න බැරුවත් ඔයාට කරගන්න පුළුවන් කියන එකට මම ඇෂුරන්ස් එකක් දෙන්න. මම ඇහෙනවද ඔයගොල්ලන්ට? ඔව් සර් එහෙනම් මම වේගය වැඩිද කරනවා? මරණ ඔලක් නැහැ අපේ ටයිම් එක ගැන හින්දා මම පොඩ්ඩක් ඉස්සරහට යන්නම්. මෙහෙම ඕගොල්ලන්ට මේක රෙකෝඩින් එක තියෙන හින්දා පස්සේ හරි අරගෙන බලන්න, තනියම කරන්න ට්‍රයි කරන්න. මේක කොහොම හරි කරලා මේකට ෆැමිලිය වෙන්න. අපි ආපහු කරන වර්ක්ෂොප් එකේදී හරි ඕගොල්ලන්ට එතකොට තේරෙයි අඩු ගන්න මේ බෑම්ප් එක අර එහෙම ඉන්ස්ටෝල් කරගෙන තිබ්බම ටක් 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 ගාලා කරගෙන යන්න පුළුවන් කියලා. ඉස්සරහටත් අපි මේ වගේ කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ හැම එකකටම වැදගත් වෙනවා ඕගොල්ලෝ චැට් එකේ හරි මෙසේජ් එකක් දැම්මොත් මේක කොහොමද තේරුණාද නැද්ද කියලා. එතකොට අපිට සෑහෙන දෙයක් කරගන්න පුළුවන් ඉස්සරහට. හරි, එතකොට දැන් මෙතනින් මම ඩේටාබේස් එක කරලා හරි ඒ ටික කරගත්තා අපි. ඊළඟට මෙයා කියනවා create a php connection to mysql. ආ, මෙයා කියන්නේ මෙතනින් එහාට මේ connection එකක් හදාගන්න කියනවා මෙන්න මේ විදියට. හරි, very good. මම හිතන්නේ මේගොල්ලෝ කලින් මගේ පන්ති වලට ආපු අය තමයි තේරුණා කියලා කියන්නේ. මට ඕනේ අලුත් අයත් මේක දන්නවද කියලා බලන්නයි ඒකයි. සමහර වෙලාවට ඔය දැන් තේරුණා කියලා කියන අයට මට හොඳට මතකයි එයාලා එයාලා මාත් එක්ක කතා කරා. ඒගොල්ලෝ මේකට සහභාගී වුණා. එහෙම කතා නොකර හිටපු අය මං හිතන්නේ මේ සෙෂන් එකෙත් නෑ හුඟක් අය. කතා නොකර හිටපු අයට බෙනිෆිට් එකක් නැහැ. හරි, අපි බලමු මෙතනින් ඉහාට කොහොමද කරගෙන යන්නේ කියලා. දැන් අපි මේ PHP open කියලා තියෙනවනේ. එතකොට PHP කෝඩ් එකක් තමයි මේ ලියන්න කියලා කියලා තියෙනවා. එතකොට මෙයා කියලා තියෙනවා create a php connection to database. හරි, එතකොට create a php script to connect to database. හරි, මේම කියලා තියෙනවා. ඊළඟට බලමු මොකද්ද කියලා තියෙන්නේ කියලා. එතකොට ඊළඟට මෙයා form එකක් හදන්න කියලා තියෙනවා මෙහෙම මේ විදියට. එතකොට මෙතනින් තමයි එයා connect වෙන්නේ හැම වෙලේම. අපි බලමු කොහොමද මේ ටික පාවිච්චි කරලා ඉස්සරහට කරගෙන යන්නේ කියලා. මම දැන් කරන්න යන්නේ මේක මෙහෙම copy කරලා අලුත් php file එකක් හදලා මම ඒකට දාගන්නවා. මෙතන මම මේ තියෙන php file එක නෑ, මම මේ තියෙන PHP ෆයිල් එකට මේක දාගෙන යන්නම්. කලින් එක ඔයගොල්ලෝ කරාන එක අවුලක් නැහැනේ. මේක පොඩි සිම්පල් chat එකක්නේ අපි කරේ. එතකොට මම මේක ඔයගොල්ලෝ කැමති එකක ඕපන් කරගන්න. මේක notepad එකේ හරි notepad++ එකේ හරි ඕපන් කරගන්න. මෙයා කියන මෙතනින් මෙහෙම connection string එකක් හදාගන්න කියලා. එතකොට මම පාවිච්චි කරන යන අර index කියන එකම තමයි දැනටත්. මෙතන local host කියන නම හරි. මගෙත් ඒක තමයි local host කියන එක. username කියන එකට මම install කරන වෙලාවේදී username එකක් මගේ ඇහුවා. ඒක username එක මම දුන්නේ root කියලා තමයි තියෙන්නේ. password එකක් මම දුන්නේ නැහැ. ඕගොල්ලෝ password එකක් ඇතුළට දුන්නා නම් ඕගොල්ලන්ගේ password එක දාගන්න. හැබැයි මේ database එකේ නම මගේ දැන් ඇත්තටම test 02 කියන එක. sorry 02 නෙමෙයි 002 කියන එක. හරියට test 02 කියන එක. ඊට පස්සේ එයා කරන වැඩේ connection එක test කරනවා. මෙතෙන්දි error එකක් තියෙනවද කියලා බලන්න. මෙතෙන්දි මම මේ connection එකේ error එකක් තියෙනවා නම් එයා error එක print කරනවා. error එකක් නැත්නම් එයා මුකුත් කරන්න එපා කියලා කියලා තියෙනවා. මම මේ if condition එක ගන්න මෙයා මෙතන ලියලා තියෙන්නේ. මම else එකක් දාලා අපි දැන් අර මෙතනින් ඉගෙන ගත්ත ඉස්සෙල්ලා ඉගෙන ගත්තා වගේ මම පොඩ්ඩක් දැනට මෙහෙම දාන්නම්. අපි ඉස්සෙල්ලා මේක print කියලා අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තනේ print command එකක් කොහොමද ගන්න කියලා. print කියලා මම මෙතන දාන්නම් successfully connected කියලා. මම පොඩ්ඩක් මේක චෙක් කරගන්න රන් කරලා බලනවා. මම මේකේ ඕගොල්ලෝ කෝඩ් එක පොඩ්ඩක් දැක්කම if else ඒ වගේ දේවල් ඕගොල්ලන්ට ඔය chat GPT වලත් එයාට කියලාත් ඕක ලියා ගන්න පුළුවන්. මම දැනට මේක හරිද කියලා බලනවා. මට ෂුවර් නෑ මේ connection string එකෙන් මට connect වෙන්න පුළුවන්ද කියලා. හරියට connect වුණා නම් successfully connected කියලා මට message එකක් එන්න ඕනේ. database එකට මට connect වෙන්න පුළුවන් වුණා නම් ඔන්න ඒක තමයි මම දැන් බලන්න යන්නේ. එතකොට ඒක මම බලන්නේ කොහොමද? මෙතනින් ගිහිල්ලා ලෝකල් හොස්ට් එකට ගිහිල්ලා මගේ මම කලින් ගියා වගේම ලෝකල් හොස්ට් එකට ගියා. මෙහෙම ලෝකල් හොස්ට් කියලා ටෙස්ට් කියලා ඒ ටෙස්ට් එක ඇතුලේ මගේ index.php කියන එක තමයි දැන් මම අලුත් කෝඩ් එක ලිව්වේ. එතකොට මේක හරියට මේ successfully connected. එයාට එතකොට connect වෙන්න පුළුවන් වුණා database එකට මගේ. හරිනේ. ඒ කියන්නේ මම දන්නවා දැන් මෙතෙන්ට එනකම් මෙයා හරියට වැඩේ වැඩ කරනවා. මෙතනින් පස්සේ කැලිටි තමයි දැන් මට ලියා ගන්න තියෙන්නේ. වැඩ දෙල හරි මට මෙතනින්
මොනවහරි හේතුවක් හින්දා මම ඕනනම් ඔබලන්ට තව මේක බලා ගන්න පුළුවන් වෙනවා මම මේ කියන්නම්. මේකේ සර්වර් එකට රන් වෙන්නේ නැහැ. මම මෙතනින් ස්ටොප් කරනවා සර්විසස් ටික. එතකොට ඔයගලන්ට වෙන්නේ මේක රතු පාට වෙලා තියෙන්නේ මෙතන. මේ රතු පාට වෙලා තියෙන්නේ. එහෙම රතු පාට වෙලා තියෙනවා නම් මම මේක රන් කරනකොට මට සක්සස්ෆුලි කනෙක්ටඩ් කියලා එන්න බෑ. එයා කනෙක්ට් වෙන්න ට්‍රයි කරනවා. ට්‍රයි කරනකොට එයා මේ වගේ එරර් එකක් දෙනවා. මේ වෝනින් no connection could not be made. එයාට කනෙක්ෂන් එක හදාගන්න බැරි වුණා මෙතෙන්දී. එතකොට ඔයගොල්ලෝ හැම වෙලේම මතක තියාගන්න ඔය මුල කාලේදී හැමෝටම වෙන වැරද්දක් තමයි මේක රන් වෙන්නේ නැතුව තමයි අපි වැඩ කරන්න පටන් ගන්න. එහෙම වුණාම ඔයගොල්ලන් තියෙන මෙතන ස්ටැම්ප් ෆෑම් කියලා ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා මේක රන් වුණාට පස්සේ තමයි ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ කෝඩ් එක රන් කරන්න. එතකන් රන් වෙන්නේ නැහැ. දැන් ඔන්න මේක රතු පාටින් තියෙන්නේ. දැන් මම අරක ආපහු රන් කරාම මේ සර්විසස් ටික ආපහු රීස්ටාර්ට් වෙනවා. රීස්ටාර්ට් වෙලා මේ සර්වර් එක රන් වෙන්න පටන් ගන්නවා. සර්වර් එක රන් වෙන්න පටන් ගත්තට පස්සේ මම මෙතන රිෆ්‍රෙෂ් කරාට කරාම ගන්න පුළුවන්. මෙතන දෙකක් තියෙනවා. හරි බලමු එයා එක හැන්ඩල් කරගනින්. පොඩි වෙලාවක් යනවා මේකෙන්න. මේක green color වුණාම තමයි ඇත්තටම රන් වෙන්නේ. ඒක හැම වෙලේම මතක තියාගන්න. එහෙම නැත්නම් අර connection string එක එයාට set කරගන්න බෑ. දැන් තා පොඩ්ඩකින් මේක green වෙයි. එතකොට මේක මම refresh කරා නම් මේ error message එක ගිහිල්ලා successfully connected කියලා තමයි එන්නේ. මෙතනොත් පුළුවන් start all services කියලා ගිහිල්ලා 3 start කරන්න පුළුවන් ඕන නම් අපිට. මං start කරලා බලන්නකෝ අයි මොකක් හරි අර දෙකම එක පාර තිබ්බ හින්දා සමහර run වුනේ නැද්ද දන්නේ. පොඩි වෙලාවක් ඇයි එකට අපි එතකම් බලමුකෝ මොනවද මේකේ තව තියෙන්නේ කියලා. දැන් ඔන්න connection string එක හරි මගේ මේ කෑල්ල හදාගත්තා වුණා. ඊට පස්සේ කියනවා යා create a form to collect employee information. ආ එයා ඊට පස්සේ කියනවා form එකක් හදන්න කියලා. හැබැයි මේ form එක හදලා තියෙන්නේ HTML code වලින්. එතකොට බලමු මේ form එකත් මෙතනින් හදාගන්න try කරන්න. එතකොට මට මේකෙදි ඕගොල්ලන්ට පේන්නේ නැති මම මේකේ මේ දුන්නේ PHP open. මේ තියෙන PHP open, මේ තියෙන PHP close. දැන් මම වැඩ කරේ PHP open PHP close ඇතුලේ. එතකොට මට type කරන්න පුළුවන් මේ if condition, for loop, ඒ වගේ දේවල්. ඒවා ගැන මම ඉස්සරහට කියන්නම්. එතකොට මේක ඇතුලේ run කරන්න පුළුවන් PHP commands තමයි. මේ තියෙන variable වගේක් හදාගෙන තියෙනවා. එතකොට මේකට අපි අපේ values ටික fill කරා. ඊළඟට මේ ඇතුලේ ලියන්න පුළුවන් PHP commands විතරයි. දැන් මම HTML වලින් ෆෝම් එකක් හදා ගන්නවා නම් මම මුකුත් නැතුව HTML ඇතුළේ ලියන්න පුළුවන්. අපිට ඕන නම් මෙතෙන්ට අර මම අර ඉස්සෙල්ලා ගත්තා වගේ HTML commands ටිකත් මෙතෙන්ට දෙන්න පුළුවන්. මේකෙදි මම දැනට අපිට මේක demonstration purpose නිසා මම HTML open HTML close කියලා විතරක් දෙන්නම් මෙතෙන්ට. PHP open PHP close එකට තමයි PHP command වැඩ කරන්නේ. අපි මේ HTML open HTML close කියලා මුළු ෆයිල් එකටම දාගන්න. එතකොට අපිට මේ form එකත් මෙතෙන්දී බලා ගන්න පුළුවන්. මම දැනට බලමු. දැන් මගේ server එක up වෙලා තියෙන්නේ. මම දැන් අර ඉස්සෙල්ලා අපේ error message එකත් එක්කම මේක refresh කරනවා. දැන් මේ error message එක click කරන්න ඕනේ. හරිනේ. ගිහිල්ලා මේ successfully connected කියලා ආවා. ඊට පස්සේ මම අර දාලා තියෙන PHP codes ටික මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒක ආවේ ඇත්තටම මෙන්න මේ HTML form එකෙන්. අපි නිකන් මේක චුට්ටක් බලමු. මේ form open form close කියලා තමයි HTML form එකක් අපි හදාගන්නේ. එතකොට මේකෙදි name කියන එකේ මෙයා print කරගත්ත මෙන්න මේ input box එකක්. ඒක නැත්තම් input එක type එක text විදියට input කියලා type කරලා ඉවරලා අපිට පුළුවන් මෙන්න මේ වගේ එකක් හදාගන්න. මෙන්න මේ කෑල්ලෙන් තමයි මෙන්න මේ box එක ආවේ මෙතන. මෙන්න මේ box එකක් හඳුනේ එතන. එතකොට අපිට මේවට date එක එක enter කරන්න පුළුවන්. මේ date කියලා තියෙන input box එකක් තව. ওই වගේ මෙහෙම මෙහෙම අපිට date ටික enter කරලා save කියලා කිව්වහම database එකට save කරගන්න එක තමයි අපි මේ කරගෙන යන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඕගොල්ලෝ නිකන් ගහලා බලුවහම ඕගොල්ලන්ටත් මේ වගේ form එකක් එයා දෙයි. ওই form එක මෙතෙන්ට දාගත්තා. ඊළඟට බලමුකෝ අපි මොනවද එයා කරන්න කියලා තියෙන්නේ කියලා.
ඊළඟට එයා කියලා තියෙනවා හරි එතකොට මෙතෙන්ට එනකන් අපි හරි දැන් මේකෙ මෙන්න මේ saveemployee.php කියලා ෆයිල් එකක් හදාගන්න කියලා තියෙනවා යාළුතෙන් එයා එතකොට මේකෙන් තමයි අපිට මේ ඩේටා ටික සේව් කරන එක හදාගන්න කියලා එයා කියලා තියෙනවා දැන් මෙතනින් එයා මේ action කියලා එකක් දාලා තියෙනවා මේ action එකෙන් කියන්නේ ඊළඟට මේක submit button එක click කරාම කොහෙටද යන්නේ කියලා save underscore employee.php කියලා ෆයිල් එකක් හදන්න කියලා කියලා තියෙනවා මම දැන් තව ෆයිල් එකක් ඒ විදිහට හදාගන්නම් මෙතන ඒකේ නම අර කියපු විදිහටම නම දාගන්නවා කොහොමද නම තිබ්බ එතන මේක මේක තමයි නම මම මේ නම කොපි කරලා අරගෙන ඉවර වෙලා මෙතනින් ඒ නමින්ම හදාගන්නවා අලුතෙන් ෆයිල් එක ඔන්නම දාගන්න අලුත් ෆයිල් එකක් හදාගන්න ඒක මුකුත් ඩේටා මොනවත් නැහැ දැනට ෆයිල් එක විතරක් තියෙනවා මම මේ ෆයිල් එක දැන් ආපහු නෝට් පෑඩ් එකේ මම ඕපන් කරලා අර කියපු ඒව ටික මම මේ ෆයිල් එක ඇතුළට දාගන්නවා මේක හරිම ලේසි හරියට තේරුම් ගත්තා එයා මේ මෙතන කෝඩ් එක මට දීලා තියෙනවා මේ මෙතනින් කෝඩ් එක දීලා තියෙනවා යා දැන් අර මේ include connection.php කියලා ෆයිල් එකකුත් එයා දාලා තියෙනවා ඒ කියන්නේ හරි විදියට නම් මෙන්න මේ connection තව ෆයිල් එකක් එන්න ඕනේ මේකේ එතන යා හිමයක් කියලා තියෙනුනේ මෙන්න මෙහෙම connection.php කියලා ඇත්තටම මම අර එකම ෆයිල් එක ඇතුලේ මේ connection එක චෙක් කරාට ඉස්සෙල්ලා මෙන්න මෙතනින් ඒ කෑල්ල ගලවලා මට මේ PHP කෑලි ටික මෙතනින් ගලවලා මෙතනින් මම ඒක මකලා අර connection.php කියන එක ඇතුළට අර කෑල්ල දාන්න තමයි යන්නේ දැන් මම. එතකොට එයා කියන ඒව ටික ඔක්කොම හරිනේ. එයා කියලා දිනු connection.php කියලා එකක් එන්න ඕනි කියලා මම ඒක හින්දා එතනින් මේ මේක ඇතුළට මේක දාගන්නවා මේක. එතකොට ඕක මම ඔහොම සේව් කරගන්නවා. එතකොට ඊට අමතරව මම දැන් ඕපන් කරගත්ත එකේ දැන් තියෙන්නේ එතකොට මේ index එකේ තියෙන්නේ කෙලින්ම මේ employee ගේ detail ටික විතරයි. දැන් මම අර ටික ගලවලා වෙන තැනකට දාගත්තා. එතකොට index.php එකේ මේ ටික විතරයි තියෙන්නේ. ඊළඟට මම connection එක අරන් ගිහලා වෙනම file එකකට දාගත්තා. connection.php කියන එකත් තමයි මේ connection එකට අදාළ විස්තර ටික මම මේක වෙනම ගෙනල්ලා මම අර ඉස්සෙල්ලා හදපු root එක මේ ටික හදලා වෙනම file එකකට උඩට ඔය ටික දාගත්තා. මම මේ files එකත් ඔයාලට එවන්න. එතකොට දැන් මගේ එකේ මෙන්න මේක ඇතුළේ තියෙනවා form එක, මේක ඇතුළේ තියෙනවා connection string එක, මෙන්න මේක ඇතුළේ තියෙනවා save underscore employee කියලා අලුතෙන් මම file එකක් හදාගත්තා. ඒක ඇතුළේ මම තාම මුකුත් දැම්මේ නැහැ. මම දැන් ඊළඟට කරන්න යන්නේ මොකද මම දැක්ක මෙන්න මෙතනම include කියලා එකක් දාලා තියෙනවා. include කියලා දාලා connection.php කියලා තියෙනවා කියන්නේ අර connection.php ෆයිල් එකේ තියෙන ඔක්කොම connection string කත් එක තිබිච්ච කැලේ ටික මෙතෙන්ට paste වෙන හා සමාන වැඩක් තමයි මේ වෙලා තියෙන්නේ. එතකොට මට මේ connection.php කියලා එකක් නැති නිසා මම connection.php කියලා අලුත් එකක් හදලා ඉවරලා මෙතෙන් දියා දීලා තියෙන මෙන්න මේ විස්තර ටික ඔක්කොම create connection to mysql කියලා තියෙන මෙන්න මේ විස්තර ටික ඔක්කොම ඒක ඇතුළට මම දැම්මා. හදිසි හරි මේකේ මොන හරි ගැටලුවක් තියුණොත් එයාගෙන් අහන්න පුළුවන් මම එයාගෙන් ඉල්ලුවා නම් එහෙම මෙන්න මේ ෆයිල් එක මම කියන එයාට මට මේ ෆයිල් එකක් ගැන විස්තරයක් එයා කියලා නැහෙනි දැන් අනිත් ඒවයිද එයා මේ save.php කියලා ෆයිල් නේම් එකක් දීලා තියෙනවා මෙතෙන්දි මට කනෙක්ෂන් ස්ට්‍රිංග් එකකට සේව් කරන්න කියලා කියලා නැහැ ඒක මට ෂුවර් නැත්නම් මම එයාට කිව්වොත් එහෙම මට දෙන්න කියලා මෙන්න මේ ෆයිල් එක එයා දෙන්නේ ඔය මම දැන් කරපු එකම තමයි මේ ඒ ටික තමයි එයා දෙන්නේ මට මේ අපිට මොකක් හරි එකක් ෂුවර් නැත්නම් අපිට එයාගෙන් ආයෙ ඉල්ලන්න පුළුවන් එක. එතකොට මම දැන් කරන්න හදන්නේ ඊළඟ ස්ටෙප් එක විදියට මෙතනින් දැන් මම මේ ටික දාගත්ත index.php කියන එකට මේ ෆෝම් එකේ ඩීටේල්ස් එක ෆිල් කරගත්ත මෙතෙන්ට ඊළඟට connection කියන එක මම include කියලා දාගන්න ඕනේ මෙතෙන්ට ඒක ඒක ඇවිල්ලා තියෙන්නේ එයා කියන්නේ save employee කියලා මම මෙහෙම ෆයිල් එකක් හදලා ඒකට මේ ටෙක්ස්ට් එක කොපි කරලා දාගන්න කියලා. ඇත්තට මේක ලොකු අමාරු දෙයක් නැහැ. ඕගොල්ලන්ට හරියට බලාගෙන ගියොත් මෙයා මේ කියන දේවල් ටික හරියට කරගත්තා නම් ලේසියෙන් මේක කරගන්න පුළුවන්. මම එතකොට ඒක ඕපන් කරන්න මම ෆයිල් එකක් හැදුවා මෙන්න මෙහෙම. මේ ෆයිල් එක මම මේක නෝට්පෑඩ් ප්ලස් ප්ලස් එකේ හරි නෝට්පෑඩ් වල හරි ඕනේ එක ඕපන් කරන්න පුළුවන්. මම දැනට නෝට්පෑඩ් ප්ලස් ප්ලස් එකේ ඕපන් කරන්න ඒක පොඩ්ඩක් ලේසියි මට වැඩ කරන්න. එතකොට මම මෙතනින් මෙහෙම මේක දාගත්තා ටෙක්ස්ට් එක කොපි කරලා. එතකොට ටෙක්ස්ට් එක කොපි කරලා දාගත්තාම මෙයා කරලා තියෙනවා මම මේ කෝඩ් එක චුට්ට බලන්න ඕනේ. නැතුව නිකම් අපිට ඔක දාන්න බෑ. මොකද්ද මෙයා කරලා තියෙන්නේ කියලා බලන්න. එතකොට connection.php කියන එකක් include කියලා එයා දාගෙන තියෙනවා. එතකොට මේ ෆයිල් එක එයා read කරනවා. read කරලා ඒකේ තියෙන commands එක මෙතන උඩට දාගන්නවා. ඊළඟට name
ඇඩ්‍රස් ඔහොම කියලා වේරියබල් ටිකක් හදාගෙන මේ ටික ඔක්කොම මේ වේරියබල් එකට දාගෙන මෙයා SQL command එකක් run කරලා තියෙනවා මෙන්න මේ විදිහට මෙහෙම SQL command එකක් run කරලා තියෙනවා අපි දැන් මේ SQL command එක run කරලා ඊට පස්සේ new record successfully saved කියලා එනවා මේක හරියට database එකට save වුණා අපි data ටිකක් දාලා බලමු මේක හරියට වැඩ කරනවද කියලා දැන් ඔන්න මම කරපු දේවල් ආපහු මම step by step ඕගොල්ලන්ට කිව්වොත් මම කරේ මෙයා කියලා තියෙන විදිහට මම වැඩ ටික කරගෙන ගියා වෙනසක් කරේ නැහැ එයා මට මුලින්ම කිව්වා මෙන්න මෙහෙම කනෙක්ෂන් එකක් හදාගන්න කියලා database එකට මෙතන database එකේ database එකක් හදාගෙන table එකක් හදාගෙන මේ විදිහට හදාගන්න කිව්වා මම ඒක කරා ඒක පැහැදිලිනේ ඊළඟට කනෙක්ෂන් එකක් මෙහෙම හදාගන්න කියලා කිව්වා එයා මෙතන file name එකක් මොකද දීලා තිබුණේ මම ඒ පාර හොයාගත්ත එයා connection.php කියලා file එකකට තමයි ඒක ලියන්න කියලා තියෙන්නේ කියලා එතකොට මම මේක connection.php file එකක් වෙනම හදාගත්තා ඊළඟට එයා මට කිව්වා create a form to collect employee information එතකොට මේ වගේ form එකක් හදාගන්න කියලා එයා මට කිව්වා මම ඒකත් කරා දැන් හරිනේ එතකොට මේකේ නම වෙන්න උනේ මම නමක් දුන්නේ ඒකට index.php එක ඇතුලේ මම මේක ගැහුවා ඊට පස්සේ එයා මට කිව්වා මෙන්න මේ save employee.php කියලා ෆයිල් එකක් හදාගන්න කියලා එතකොට මම ඒක හදාගත්තා ඒක හදාගන්නකොට මම දැක්ක connection.php කියලා ෆයිල් එකකුත් එයා කියලා තියෙන ඒක ඇතුලේ මම එතකොට ඒ ෆයිල් එක connection.php මොන වගේද කියලා ඇහුවා මෙයා කිව්වා මෙන්න මේ ෆයිල් එක තමයි connection.php කියලා එතකොට මම එහෙම ෆයිල් එකකුත් හදාගත්තා ඊළඟට මම දැන් යන්නේ මෙන්න මේ employee කියන එක save කරගත්තා හරිනේ ඔය ටික ඔක්කොම හරි දැන් එතකොට insert into කියලා මෙයා database එකට data යන්න command එකකුත් මට suggest කරලා තියෙනවා ඒක successfully save වුණා නම් අර අපි excel ඉගෙන ගත්ත echo එහෙම නැත්නම් print කියලා echo කියලා new record successfully saved කියලා එනවා මෙතෙන් එහෙම මොකක් හරි error එකක් තියුණොත් මෙයා error එක දෙනවා අපි හරියට මේක save වුණා නම් එහෙම අපි දැන් මේක run කරනකොට හරියටම save වුණා නම් මේ database එකේ අපි මෙන්න මේ server එක ඇතුළට ගිහිල්ලා බලුවහම දැන් අපි ගියාම මේක ඇතුළේ මොකුත් records පෙන්වන්නේ නැහැ අපිට මෙතන මොනවත් නැහැ මම මෙතෙන්දී records තියෙනවද කියලා බලන්න මේක refresh කරලා බලුවහම මෙතෙන් data ඇවිල්ලා තියෙන්න ඕනේ අපි හරියට මේක save කරගත්තා නේද ඔන්න බලමු දැන් අපි මෙතෙන්ට ගිහිල්ලා data ටිකක් දාන්නේ කොහොමද කියලා මම මෙතෙන්ට දානවා මගේ නම දානවා නම දැම්මා ඊළඟට ඇඩ්‍රස් එක දැම්මා ඊළඟට date of birth වලට දැම්මා මගේ වයස හොයාගන්න ඕනේ ඔයගොල්ලෝ ඒකින්ද මම බොරු date එකක් දානවා ඊළඟට මෙතෙන්ට මම ටෙලිෆෝන් නම්බර් එකකුත් දැම්මා අපි තුමෝ නම්බර් එකක් තියෙනවා කියලා එතකොට මේල් ෆීමේල් උත් අපි තේරුවා ඊළඟට මම මෙතනින් save කියන බටනේ ක්ලික් කරනවා මේක ක්ලික් කරාම හරි විදියට මේක save වුණා නම් right මේක success ලයිට් ග්‍රීන් කියලා දාමුකෝ ලයිට් ග්‍රීන් කියලා මං කියනවා ඒක වෙනස් කරන්න කියනවා ඊළඟට යුමිය පොප් අප් මට මේ ස්ක්‍රීන් එක පේන්නේ යුමිය පොප් අප් කියන්නේ අර උඩට පැනලා වගේ එන එක පොප් අප් වෙන් win තා මොන හරි දාමුකෝ center sales කොහොම අපි දාලා බලමුකෝ එයා මොන හරි ටිකක් දෙයිනේ අපි ඒකත් දාලා බලමු කොහොමද කියලා එතකොට එයා ওই ටිකට අදාළව කෝඩ් එක change වෙනවා JavaScript එකත් වෙනස් වෙනවා CSS එකත් වෙනස් වෙනවා එතකොට එයා වෙනස් කරා මේක වෙනස් වුණා CSS එක වෙනස් වෙන්න ඕනේ. එතකොට මම මෙතෙන්ට ගිහලා අලුත් CSS එක දානවා. ඔක් CSS එක දැම්මා. ඊට පස්සේ ආ වෙනස් කරා JavaScript එකෙත් යා වෙනස්කම් වගේක් කරලා තිබුණා. මම ඒකත් වෙනස් කරලා බලන්න. මේක හරියයිද නැද්ද දන්නේ නැහැ. අපි දාලා බලමු.
මම සමහරවිට මේක හරියන්නේ නැති වෙන්නත් පුළුවන් අපි පොඩ්ඩක් වෙලාව අරගෙන බලන්න පුළුවන් ඒක නමුත් මෙතෙන්දි මට අවශ්‍යතාවය තියෙනවා ඔයගොල්ලන්ට මේක හොස්ට් කරන්න කොහොමද ඒ වගේ දේවල් ටිකක් තමයි මම ඩේටාබේස් එක දැනට ක්ලෝස් කරනවා ඔයගොල්ලන්ට මතකයි මේ පාත් එක ලෝකල් හොස්ට් PHP my admin කියලා යන්න ඕනේ පාත් එක මතක නැත්නම් chat GPT එක ගහලා අහගන්න කොහොමද PHP my admin වලට ලෝකල් හොස්ට් එකෙන් යන්න කියලා දැන් ඒ වගේ දේවල් පුළුවන් නේ හරි බෑග්ග්‍රවුන්ඩ් කලර් එක බෝල්ඩ් කරා බලමු මේක මම ඔයගලන්ට මේක එහෙම කරන්න පුළුවන් කියලා විතරයි පෙන්නන්නේ යා මේ win කියලා යා මැසේජ් පොප්අප් බොක්ස් එකක් දුන්නා හරිනේ මේක තව පොඩ්ඩක් සෙන්ටර් කරගන්න පුළුවන් ඒ ඔයගොල්ලෝ පොඩ්ඩක් මහන්සි වුණොත් එහෙම එක කරගන්න පුළුවන් ඒ දැනට මම මේ තරමින් මේ කෝඩ් එක අපි හදාගත්තා දැන් ඔන්න මගේ ළඟ මේ කෝඩ් කැලි තුන තියෙනවා මෙන්න මේ කැලි තුනේ තියෙන්නේ එතකොට මම ඔයගලන්ට මේකත් ෂෙයා කරගන්න මේකේ මම කියලා තියෙනවා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මේක හොස්ට් කරන්න ඕනේ කියලා. එතකොට මේක හොස්ට් කරන්න මෙන්න මේ පබ්ලිෂ් කරන්න ඕනේ මේ පාත් එක. එතකොට මේක දෙන්නෙකුට ගෙදර ඉඳගෙන එක්කෙනෙක් අපි වුණත් සෙල්ලම් කරන්න පුළුවන් වෙන්න ඕනේ මේක. ඒකනේ කතාව. එතකොට මම මේක මෙතෙන්ට ගිහ ටයිනි හොස්ට් කියන තැනක එක ෆ්‍රී හොස්ට් කරන්න පුළුවන් පොඩි පොඩි ෆයිල් ප්‍රමාණයක් දාගන්න පුළුවන් ඇති ඔතෙන්ට. එතකොට මෙතෙන්ට ගිහිල්ලා මම මේක හොස්ට් කරන URL එක ඔයගොල්ලන්ට ගිහම ඔයගොල්ලන්ට ක්ලික් කරලා ඉතින් ඒක බලන්න පුළුවන්. මේක ලස්සනට හදාගන්න තව ඔයගොල්ලෝ මහන්සි වෙලා. මම මේක හැමදේම කරන්න යන්නේ නැහැ. මෙතනින් ගිහිල්ලා මේක හොස්ට් කරන විදිය මම කියන්නම් ඔයගොල්ලන්ට මේක දැනට කොහේ හරි තැනකට හොස්ට් කරගන්න ඔයගොල්ලන්ගේ CV එකක් වුණත් හදලා හොස්ට් කරගන්න පුළුවන් මෙතෙන්ට. මම මේ ගේම් එක හොස්ට් කරලා පෙන්නන්නම් මෙතන. අතර මේකත් මම මේ ඉන්ටර්නෙට් එකේ මොකක් හරි එකක් හොයන වෙලාවකදී මට හම්බෙච්ච එකක්. මේ වගේ ඕන දෙයක් අපිට කරන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ මේකේ sign up free මේක සල්ලි ගෙවන්න ඕනේ ෆ්‍රී වර්ෂන් එකකුත් තියෙනවා. එතකොට අපිට එතනින් ගිහිල්ලා මම ෆ්‍රී වර්ෂන් එකට ලොගින් වෙන්න. මම ඔයගලන්ට මේ ලින්ක් එක ඒක කියවන්නම් ඒ ડોකියුමන්ට් එක. එතකොට ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. ලොගින් ලින්ක් එකක් කියවලු මගේ ඊමේල් එකට යන්නේ. ඔගොල්ලොත් මෙහෙම ට්‍රයි කරන්න මේ තනියම මේ ඇප්ලිකේෂන් එක ලියන්න. ලියලා අපිට එවන්න. ඕගොල්ලන්ගේ එක හොස්ට් කරලා ලින්ක් එක එවන්න. ගෲප් එකට දාන්න. එතකොට අපිට තේරෙනවානේ ඕගොල්ලන්ට වැඩේ කරගන්න පුළුවන් උනා කියලා. මේ tiny host කියලා මෙතන අප්ඩේට්ස් ඇතුළට තමයි ඒක වෙඩිලා තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා මම මේකට ලොගින් වෙනවා. මේකට ලොගින් වෙලා මට මේ ෆයිල්ස් ටික මෙතෙන්ට දාන්න පුළුවන් ඇති දැන්. ඊට පස්සේ අපිට URL එක වෙන තැනක ඉඳගෙන ගහන්න පුළුවන්. මෙතන upload කියලා බටන් එකක් තියෙනවා. මෙතනින් අපිට upload files මෙතෙන්ට ගිහිල්ලා drag and drop කරලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර path එකේ file එක අරගෙන මෙතෙන්ට දාන්න පුළුවන්. මම මේ path එක copy කරලා ගත්තා. එතන පබ්ලිෂ් කියලා බටන් එකක් තියෙනවා ඒක ක්ලික් කරාම ඒක පබ්ලිෂ් කරන්න පුළුවන්. එක වෙලාවකදී එක ෆයිල් එකයි ද අප්ලෝඩ් කරන්නේ. මෙතෙන්ට ලින්ක් එක නේම් එකක් දෙමු අපි. need upload upload a zip file instead.
ෆයිල් ගොඩක් එයාට දෙන්න ඕන නම් එයා කියනවා සිප් ෆයිල් එකක් විදිහට අප්ලෝඩ් කරන්න කියලා. රයිට්. එයා කියන ඒවා අපි මෙතනින්ම තමයි තීගෙන ගන්න වෙන්නේ. මෙතනින් සිප් ෆයිල් එකක් හදලා එහම සිප් කියලා දාලා මම මේක ටෙස්ට් කියලා දාලා ඔහොම දාලා මේ ෆයිල් එක අප්ලෝඩ් කරන්න නම් හරි. එයාට ෆයිල් ගොඩක් ගන්න බෑ කියන එක දෙන්නේ. ප්ලෑන් එක අප්ඩේට් කරන්නලු එහෙම නැත්නම් මේ කයින් කරලා සිප් ෆයිල් එකක් විදිහට දැම්මනම් ඔක්කොම ෆයිල්ස් ටික දෙන්න දාන්න ඕනේ. සෝරි මෙතනින් සිප් ෆයිල් තෝරන්න ඕනේ. මේ තියෙන පබ්ලිෂ් කරා. මෙතනින් මේ මගේ මං හිතන්නේ මේක දැන් එක්ස්පයර් වෙලා තියෙන මම කලින් එකක් දාලා හරි මොනවා හරි වෙලා. එහෙම නැත්නම් ඔතෙන්දී මේ විදියට ඕගොල්ලන්ගේ කේදි ගත්තාම මේක පබ්ලිෂ් කරන්න පුළුවන් වෙයි මෙතෙන්දී. මගේ එකේ මේ තියෙන හින්දා එතකොට ඕගොල්ලන්ට ටික් 01 tiny dot සයිට් කියලා ගැහුවාම ඔයාලගේ ලින්ක් එක එයි මෙතෙන්දි. මගේ මේකේ දැන් දැනටම යවලා තියෙන හින්ද එකක් තව එකක් දාන්න දෙන්නේ නැහැ යා. ඕගොල්ලන්ගේ නම් එකක් ඔතෙන්ට අප්ලෝඩ් කරගන්න පුළුවන් වෙයි. මේ තියෙන මම මේක මකල ඉවරලා දාන්න ගත්තොත් පුළුවන් වෙයි දන්නේ මට සමහර. බලමුකෝ try එකක් දීලා. කොහොමද ෆ්‍රී ඒවයි සමහර limitations තියෙනවා. මෙතනින් ඒවලට අපිට URL එකක් විදිහට ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකක් වගේ ඔය ගේම් එක අපිට දාගන්න පුළුවන් ඔතෙන්ට. හරි ඒ පාර වැඩ කරන එක. ඕගොල්ලත් දැනගන්න එකක් තිබ්බොත් දෙවෙනි එක දාන්න ගියාම ඒක මකල තමයි ඊළඟ එක දාගන්න වෙන්නේ. අපිට එකකට විතර යා ලින්ක් එක දෙන්නේ. දැන් හරිනේ. එතකොට මේක අපිට කොපි ලින්ක් කියලා ගත්තාම මේක මට අර අපේ ගේම් එක දැන් හොස්ට් වෙලා තියෙන්නේ මෙන්න මේ ලින්ක් එකේ. ඉස්ලායිමේ එක දැනටම ලයිව් ඇවිල්ලා තියෙනවා. මෙතන ගිහිල්ලා අපිට URL එකේ අපේ ඒ URL එක දුන්නම අපි වෙන ටැබ් එකකට ගිහිල්ලා මේක දුන්නම එයා දෙන නමින් තමයි අපිට යන්න වෙන්නේ. දුන්නම අපේ අර හදපු ගේම් එක අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් මේ විදිහට සයිට් එක හොස්ට් කරන්න පුළුවන්. අපි අර කලින් ප්ලේ කරපු එකමනේ මේක. අපි හදපු ටික ඒ විදිහට මෙතෙන්ට දැන් මේක ලෝකේ ඕන තැනක ඉඳලා ඇක්සස් කරන්න පුළුවන්. මම මේකට හදාළ විස්තර ටික ඔයගොල්ලන්ට මේ මෙන්න මේ වර්ඩ් ෆයිල් එකේ මම දාලා තියෙනවා. මෙතනින් ඒක මම ඔයගොල්ලන්ට දැන් ෂෙයා කරන්න මේ පාත් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ තනියම මේ වගේ ගේම් එකක් හදලා එතෙන්ට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා අපිට ලින්ක් එක එවන්න. ඊට අමතරව මේ නෑ ගේම් එකක් නැතත් කමක් නෑ. ඔයගොල්ලෝ අඩු ගානේ ඔයගොල්ලන්ගේ CV එකේ ඩීටේල් ටික ඔතෙන්ට දාලා ඉවරලා ඒ ලින්ක් එක අපිට අප්ලෝඩ් කරලා එවන්නකෝ. එතකොට අඩු ගානේ CV එකත් එක්ක ඔයගොල්ලන්ට යවන්න පුළුවන් URL එකක් මගේ CV එක මෙතන තියෙනවා කියලා. දැන් මම මේ වගේ URL එක මේ මෙහෙම මෙතන ක්ලික් කරාම ඒ සයිට් එකට යනවා. එතකොට මෙන්න මේක ඔයගොල්ලන්ගේ මේ අඩු ගානේ ෆොටෝ එකක් දාලා පොඩි වීඩියෝ එකක් දාලා ඔයගොල්ලන්ගේ විස්තර ටික හරි මෙතෙන්ට දාගත්තොත් කම්පැනි එකට ඒ වාගේ CV එක යවුවොත් ඒගොල්ලෝ දන්නවනේ වා ටික අනිත් අයට වඩා වෙනස් විදියට වැඩ කරන ක්‍රියේටිව් කෙනෙක් කියලා. ගේම් නම් වැඩක් නැහැ. මම නම් ගේම් වලට නම් කැමති නැහැ. මොකද මේ ඔය ගේම් වලින් මිනිස්සුන්ගේ වෙලාව නාස්ති වෙන එක විතරයි වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ අපිට මේක හදාගන්න පුළුවන්. එතකොට මේ ගේම් එක ඇත්තට මේ ගොඩක් අය ගේම් ගහන හින්දා මම මේ කියන්නේ ගේම් ලියන්න පුරුදු වෙන්න කියන එකනේ මම කියන්නේ හැම වෙලේම. එතකොට මේ ගේම් එක අපි දැන් බලමු ඊළඟට කොහොමද අපි මේක මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඒකටත් මම මෙන්න මෙතන ලින්ක් එකක් දීලා තියෙනවා. මේ ලින්ක් එකට ගිහිල්ලා ඕගොල්ලන්ට මේකෙන් හදාගන්න පුළුවන් මොබයිල් ඇප් වර්ෂන් එක. ඒ කියන්නේ ඔන්න ඔතෙන්ට ගිහාම ඒකෙත් අර වගේ එකක් විතරයි දැන්නේ කරන්න දෙන්නේ. හැබැයි මේ ඒකෙන් මම එකක් දාලා බැලුව දවල් මගේ ෆෝන් එකට මට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වුණා. ඔන්ලයින් ඇප් මේක. මේ තියෙන්නේ මෙන්න මේ URL එක ගන්න මෙතෙන්ට ඇවිල්ලා අර මම හදාගනිපු ෆයිල්ස් ටිකම මෙතෙන්ට මට අප්ලෝඩ් කරලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ HTML ෆයිල්ස්. ඒකත් zip ෆයිල් එකක් විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන්. මම මෙතෙන්දී ඒකත් ඕගොල්ලන්ට කරලා පෙන්නන්නම්. මොන ටෙස්ට් කියන ෆයිල් එක මම zip ෆයිල් එකක් විදිහට අප්ලෝඩ් කරා. ඒක අප්ලෝඩ් කරාම මේකේ තියෙන තව විස්තර ටිකක් ෆිල් කරන්න. ඒ ටික ෆිල් කරන්න ඕනේ අපි. අපි ඇප් එකේ නේම් එක දෙමුකෝ. my tick කියලා දාමුකෝ නම අපි. කම්පැනි කියන නම දාමු ABC කියලා දාමුකෝ.
දාලා ඔහොම ඔය විස්තර ටික දීලා වර්ෂන් එකක් ඕන වර්ෂන් එකක් අපිට දාලා මෙතනින් ඕගොල්ලන්ට මොකක් හරි අයිකන් එකක් තියෙනවා නම් අයිකන් එකක් සෙට් කරලා දෙන්න පුළුවන් අයිකන් සුන ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඕගොල්ලන්ට ඕනේ තරම් එහෙම නැත්නම් ওই විදිහට අපි ඔක්කොම ටික දීලා register free මෙතනින් නම එහෙම විස්තර ටික දෙන්න ඕනේ ඊමේල් ඇඩ්‍රස් එක දුන්නා පාස්වර්ඩ් එකක් දෙන්න ඕන දැනටත් බලමු පොඩි පාස්වර්ඩ් එකක් දීලා ඔය විදිහට මේක දැනටම එයා අරගෙන තියෙනවා කියලා කියනවා මං දැනටම account එකක් මගේ තියෙනවා අයි account එකෙන් අපි login කරලා බලමුකෝ right මගේ account එකක් තියෙනවා මට පුළුවන් ওই දැන් නේ දාගන්න මේක අප බලමු මම එකෙන් login උනේ ඔයගොල්ලෝ අර මම දුන්න විදිහටම අලුතෙන්ම තියෙනවා නම් එහෙම එකක් අරගෙන login වෙන්න ඊට පස්සේ මෙතනින් පස්සේ දැන් මගේ app එක මට download කරගන්න පුළුවන් මේ තියෙන download free ඕක download කරගත්තට පස්සේ ඕක APK file එකක් තියෙනවා APK file එක අපිට මෙතනින් මම මේක download වෙලා ඇති දැන් මෙතන මේ ෆයිල් එක ෆයිල් සෙට් එකම තියෙනවා එකෙන් අපිට මම මේක මෙතෙන් එක්ස්ට්‍රැක්ට් කරන්න මේක දැනටම තියෙන මම ඒකට එක yes to all කරන්න මේ මේක ඇතුළටම තමයි account එක ආවේ. ඒතර මේ තියෙන APK කියලා ෆයිල් එකක් තියෙනවනේ මෙතන. මෙතන මේ APK 1 කියන්නේ මේ කලින් කත් තිබිච්ච ඉඳ ඒක ආව ඉඳ. මෙන්න මේ APK කියලා එක ෆයිල් එකක් තියෙනවා. ඒක අන්න ඒ ෆයිල් එක ඕගොල්ලෝ ඊළඟට කොහේ හරි path එකට upload කරන්න. මම ඒක upload කරා මගේ drive එකට. drive එකට upload කරලා ඒක mobile phone එකට download කරලා double click කරාම ඕගලන්ට phone එකේ පේනවා ඒ app එක. ඔයාලට play කරන්න පුළුවන් ඒක එතනින් එහාට. මේක අපි ඕගලන්ට තේරෙනවද එතනින් එහාට මම මේ ටික කියන්න ඕනේ නැහැනේ මේ කොහොමද අපි මේක මට මෙතනින් පෙන්වන්න බැරි වෙයි. ඕගලන්ට මට පෙන්වන්න පුළුවන් එකම දේ තමයි මෙන්න මේ APK file එක එනකම් මට හදාගන්න කියන්න පුළුවන්. එතනින් එහාට ඕගොල්ලෝ මේක මොනවා හරි Google Drive එකට upload කරලා ඒ upload කරපු දෙනින් mobile phone එකෙන් download කරගන්න. download කරලා ඔක double click කරාම ඕගොල්ලන්ගේ එකට ඒක install වෙනවා. එහෙම නැත්නම් මොනවා හරි Google Play Store එකට වගේ දාලා ඉවරලත් ඕක ගන්න පුළුවන්. මට මෙතනින් APK file එක හදන්න දෙනට ගියාම ඕගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් මේ. මං හිතන්නේ ඕගොල්ලන්ට මේක තේරුණා නේද? චුට්ටක් ඕගොල්ලන්ගේ chat එකේ මට message එකක් දාන්නකෝ. මේක රෙකෝඩින් එකක් තියෙනවනේ ඒකත් ඔයගොල්ලන්ට අහුවාම තේරෙයි තව දුරටත් මම මේකේ මේ මේ ෆයිල් එක දැන් ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම් මෙහෙම්ම මම අර යූස් කරපු ලින්ක්ස් ටික එහෙම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වෙන්න ඕනනේ මම ඊට අමතරව ෂෙයා කරන්නම් ඔයාලට මම දැන් හදපු එකත් ෂෙයා කරන්නම් ෆයිල්ස් ටික ගේම් එකේ ෆයිල්ස් ටික ලෑම්ප් එකේ ටෙස්ට් කියන කෙනෙක් මං හැදුවේ මෙන්න මේ ෆෝල්ඩර් එක මම ෂෙයා කරන්නම් ඊට අමතරව මම ඕගොල්ලන්ට අර මම පෙන්නපු ලින්ක්ස් ටික ෂෙයා කරන්න ඕනේ නේ ඔතනින්ද මම chat එකට දාන්නේ මේක මම
මේ ෆයිල් එක ෂෙයා කරන්නම්. එතකොට මේක ඇතුළේ තියෙන මම හදපු එක එක ඔයගොල්ලෝ තව ටිකක් වැඩි දියුණු කරලා හදාගන්න, නැත්නම් chat GPT කෙන්ම මුල ඉඳලම හදාගන්න එක. ඊට අමතරව මම ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම් මම අර යූස් කරපු ෆයිල් එකේ වර්ක්ෂොප් එකට අදාළව මම යූස් කරපු මේ ලින්ක්ස් ටිකත් මම මෙතනින්ම ෂෙයා කරන්න ඕගොල්ලන්ට. ওই ටික තමයි තියෙන්නේ කියන්නේ. ෂෙයා වුණාද මන්නේ?